දම් සිහ නද මෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බු විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාදු භාග්‍යවත්තු අරහතු අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මනුලොවට වැඩම කොළ ලුම්බිනි සල්වනයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා නිරංජරා නදිය අසබඩ ඇසතු බොරුක් සෙවනේ වජිරාසනය මත වැඩහිඳ අපගේ භාග්‍යවතුන් වහන්සේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට පැමිණ වදාළසේක්ද ඒ වජිරාසන භූමියට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ශ්‍රී සම්බුද්ධත්වයට පත්වී වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේ බරණැස නගරය සමීපයෙහි
ඉසිපතන නම් වූ මුවවනයෙහිදී දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව වදාළසේක්ද ඉසිපතන මිගදායට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ශ්‍රී සම්බෝධිය ලබා 45 වසරක් පුරාවට දෙව් මිනිස් ලෝ සතුන්ගේ සසර දුක්ගිනි නිමා කොට අමා දහම් වැසි වස්සවා අසුවැනි වියෙහිදී කුසිනාරාවේ උපවර්තන නම් සල්වනයෙහි සල් රුක් දෙකක් අතරෙහි සතපී සිට අනුපාදා පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පවදාලසේක්ද කුසිනාරාවෙහි උපවර්තන සල්වනයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි අද අපි ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතවලට ගොඩාක් උපකාර වන දේශනයක්. ඒ දවස්වල අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වැඩ වාසය කළේ නාලන්දා කියන ගමේ පාවාරික කියන සිටුතුමා සාදවා පූජා කළ පාවාරික අඹ වනේ. එතකොට නාලන්දාව තියෙන්නේ වර්තමාන රජගහනුවර ඉඳලා පාටලිපුත්‍ර එහෙම නැත්නම් පැට්නාවට යන පාරේ අතරමඟ තියෙන නගරයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ නාලන්දාවේ පාවාරික අඹවණී වැඩ සිටියේ. එදා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට අසිබන්ධක පුත්‍ර ගාමිණී කියලා කෙනෙක් ආවා. ඒ කියන්නේ ඒ කාලේ බිම්බිසාර රජුරුවන්ගේ රාජසේවයේදී සිටිය කෙනෙක්. අසිබන්ධක පුත්‍ර ගාමිණී ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා අපි කාටත් සිතන්ට උපකාරී වෙන කාරණයක් කිව්වා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමීනි, බටහිර ප්‍රදේශවාසී බ්‍රාහ්මණවරු ඉන්නවා, තපස්සු, ඒ කියන්නේ තාපසවරු, කාමණ්ඩලුකා කියලා කියන්නේ සෙම්බු අතේ තියාගෙන ඉන්න, සේවාල මාලිකා කියන්නේ සෙවල මල් දරන, උදකෝරෝහකා කියන්නේ මේ ජලයේ ගිලිලා පව් සෝද සෝද ඉන්න, මේ සෙම්බු අතේ තියාගෙන මල් මාල දරාගෙන ඉන්න තපස්වීවරු ඉන්නවා. මේගොල්ලෝ අග්ගි පරිචාරක, මේ ගිනි පුද පුදා ඉන්න පිරිසක්.
මිනිස්සු මැරුණට පස්සේ ඒ කාලේ මේ ගොල්ලන්ව තමයි ගෙන්නන්නේ. මේ සාධුවරුන්ව තමයි ඒ පාංශුකුලෙට ගෙන්නන්නේ. එතකොට කියන ස්වාමිනි තේ මතං කාලකතං උය්‍යාපෙන්ති නාම. එතකොට මේ මැරුණු අයව සුගතියට යවන්නේ මේ තපස්වරු. තපස්වරු ගිහිල්ලා අර මැරිලා කල්රී කරපු අය ගැන කියනවා මේ කෙනාගේ ගුණ කියලා. මේ අසවල් අසවල් මේ ගමට සේවය කළා, රටට සේවය කළා. මෙයා මරණින් මත්තේ සුගතියේ උපදින්න, එහෙම නැත්නම් මෙයා මනුස්ස ලෝකේ ඉන්න කියලා සුගතියට පිටක් කරන්නේ මේ තපස්වරු. එතකොට සුගත මේ උඩට යවනවා. අදත් ඉන්දියාවේ මිනිස්සු මැරුණාම කියන්නේ යා උඩට ගියා කියලා. ඉන්දියන් කාරී කවුරු හරි අදත් මැරුණාට පස්සේ ආවහම මක්ුණාද දැන් කියලා, එයා දැන් උඩ ගියා කියනවා. අදත් මේ මානසිකත්වය මතේ තියෙනවා. ඒතර මැරිච්ච මිනිස්සුන්ගේ මලගෙවල් වලට සාධුවරු ගෙන්නලා සාධුවරුන්ගේ මාර්ගෙන් සුගතිය යවන එක තමයි. එතකොට බුද්ධ කාලේ තිබිච්ච චාරිත්‍රයක්. බටහිර ප්‍රදේශවාසී මිනිසු තුල තමයි මේක තිබිලා තියෙන්නේ, බ්‍රාහ්මණවරු තුල. ඉතින් කියන ස්වාමීනි එහෙම කරලා ස්වර්ගයට යවනවා. මැරිච්ච අය කොහාටද යවන්නේ? ස්වර්ගයට යවනවා. අද තියෙනවා මේක. අද තියෙනවා පින්ඩ දාන් කියලා. ඒ කියන්නේ මැරුණට පස්සේ පින් දෙන්න, එහෙම නැත්නම් සුගතිය යවන්න ගිහි අයට බෑ. ඒගොල්ලන්ගේ ඒක තමයි බ්‍රාහ්මණියමයි ඒක කළ යුත්තේ. අදත් ඔය ඒගොල්ලෝ තෝරගත්තු ප්‍රදේශ තියෙනවා. අප ගයාවේ ගත්තොත් ගයාවේ තියෙනවා විෂ්ණුපාද කියලා කෝවිලක්. ඊළඟට බුද්ධ ගයා, අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච තැන. ඊළඟට බරණැස ගත්තොත් ගංගායිනේ. ඊළඟට තව කොටස ඉලහබාද් කියලා තව තියෙනවා, සංගම් කියලා ගංගා එකතු වෙන තැනක්. ඒ කියන්නේ ගංගා, යමුනා, සරස්වති කියන ගංගා තුන එකතු වෙන තැනක් තියෙනවා. එතන කියන්නේ සංගම් කියලා. එතනක් තියෙනවා පින්ඩ දාන් කියලා. එතකොට මිනිස්සු ඒ තමන්ගේ මැරිච්ච අය ආදාහන කළා බ්‍රාහ්මණයෝ ළඟට යනවා. ඒ බ්‍රාහ්මණයෝ තමයි මේගොල්ලන් මැරිච්ච අයව සුගතිය යවන්. ඉතින් කියනවා ස්වාමීනි බ්‍රාහ්මණියෝ මෙහෙම වැඩක් කරනවා, මැරිලා පලච්චය සුගතිය යවනවා. එතකොට මේ සුගතියේ යැවීම බ්‍රාහ්මණයන්ට කරන්න පුළුවන් නම් මරුණට පස්සේ අපිට ඒ සම්මතයක් තියෙන, මරුණට පස්සේ අනිවාර්යම පාංශකොල්ල දෙන්න ඕනේ. එහෙම දුන්නොත් තමයි මිනිස්සයා මැරිච්ච එක්කන සුගතිය යන්නේ කියලා. සමහරට බමුණු මතවලින් වෙන්න ඇති, අපිට මේවා එන්න ඇති. එතකොට මේ කියනවා භාග්‍යතුන් වහන්සේ මේ විදිහට බ්‍රාහ්මණවරු මැරිලා මරිච්ඡායව සුගතියට යවනවා, උඩට යවනවා, පල්ලට නෙමෙයි උඩට යවනවා. ඉතින් කියනවා දැන් මෙයා මේ ගැන ඇත්තේ කියලා හිතාගෙන ඉන්න කෙනෙක් කවුද? අසිබන්ධ පුත්ත ගාමිණී කෙනෙක් එනවා. එයා කියනවා ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අරහත්වන සීක, භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේ නමක්, සම්මා සම්බුද්ධ වන සීක, භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුදුයි, භාග්‍යතුන් වහන්සේට පුළුවන් නොවේ මේ සියලුම ලෝක සත්වයාව මැරුණට පස්සේ දෙවියන් අතරට යවන්ට. කවුද මේ කියන්නේ? ගාමිණී කියනවා භාග්‍යතුන් වහන්සේ අරහත්, භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධයි, භගවාපන බන්තේ අරහං සම්මා සම්බුද්ධෝ පහෝති තථාකාතුම්. එහෙම කරන්න පුළුවන්. යථා සබ්බෝ ලෝකෝ කායස වේදා පරම්මරණ සුඛිතින් සග්ගං ලෝකං උපජ්ජේය. එතකොට මිනිස්සු මැරුණට පස්සේ සුගතිය උපදින ආකාරයට භාග්‍යතුන් වහන්සේට කරන්න පුළුවන් නොවැ කියලා කිව්වා. එතකොට දැන් මේ ගාමිණී කියපු මේ පුද්ගලයාගේ අදහස සාධාරණද අසාධාරණද? සාධාරණයි. ඒ කිව්වේ සෙම්බු අතේ තියන් ඉන්න
සෙවල මල් මාල දරන උදක සුද්ධිය කර කර ඉන්න ගිනි පුද පුද ඉන්න බ්‍රාහ්මණයන්ට පුළුවන් නම් මෙරිල පලච්චය උඩට යවන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන්නේ භාග්‍යතුන් වහන්සේ අරහත් නොවේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධ නොවේ භාග්‍යතුන් වහන්සේ එහෙමනම් කට්ටිව සුගතියට යවන්න පුළුවන් නොවේ කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේට කට්ටියට සුගතිය යවන්න පුළුවන් කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ උන් අහනව කාරණයක්. අහනවා ගාමිණී මං ඔබෙන් කාරණයක් අහන්නම්. ඔබ ඒකට උත්තර දෙන්න. මේ ලෝකේ මිනිසෙක් ඉන්නවා. එයා සතු මරනවා. ඒ වගේම සොරකම් කරනවා. ඒ වගේම වැරදි කාම සේවනයේ යෙදෙනවා. එතකොට කයින් කරන අකුසල් කරනවා. ඊළඟට වචනින් බොරු කියනවා. කේලාම් කියනවා. පරුස වචන කියනවා. හිස් වචන කිය කී ඉන්නවා. ඊළඟට සිතින් අනුන් සතු දේවල් තමන් සතු කරගන්න ආසාවෙන් පෙළෙනවා. නපුරු කමින් පෙළෙනවා. ඊළඟට මිසදිටු මතවලින් වාසය කරනවා. මිත්‍යා දෘෂ්ටියෙන් වාසය කරනවා. එබඳු පුද්ගලයෙකුත් මැරෙනවා. මැරුණට පස්සේ මහජනයා ඒ මලමිනිය ළඟට රැස් වෙනවා. මලමිනිය ළඟට මහජනයා රැස් වෙනවා. රැස් වෙලා ආයාචනා කරනවා. ඉල්ලා හිටිනවා. එයා ගැන ස්තුති කරනවා. එයාට වන්දනා කරගෙන මලමිනිය වටේ පැදකුණු කරනවා. පැදකුණු කරලා කියනවා, අනේ මේ පුද්ගලයා සුගති දේවලව උපදීවා. මිනිස් වට වෙලා දැන් එයාට එයාගෙන් අර මලකුණින් ඉල්ලා හිටිනවා. මොකද ඉල්ලා හිටින්නේ? අනේ මේ පුද්ගලයා සුගතිය උපදීවා. අනේ මේ පුද්ගලයා සතර අපායෙන් අත්මිදීවා කියලා අර මලකඳ වටේ යනවා. මලකඳට වැඳගෙන ඉල්ලා සිටිනවා. අනේ මේ පුද්ගලයා සුගතිය උපදීවා. අයම් පුරිසෝ කායස බේදා පරම් මරණ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජතු. සුගතියේ උපදීවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිණීගෙන්, ගාමිණී ඔබ මොකද්ද කියන්නේ? මහජනයා මිනිස්සු වට වෙලා ඉල්ලීමක් කළා කියලා, ප්‍රාර්ථනා කළා කියලා, වන්දනා කරගෙන මලකුණ වටේ පරිභ්‍රමණය වුණා කියලා. ඒ මැරිච්ච මිනිසයා අර කියාපු ජාතියේ බඩුවක් නං. මොකද්ද කියාපු ජාතිය? කයෙන් අකුසල් කරන, වචනෙන් අකුසල් කරන, මනසෙන් අකුසල් කර කර ඉන්න කෙනෙක් නං. ඒ කෙනා මරණින් මතු දෙවියන් අතර උපදීවිද? මරණින් මත්තේ සුගතිය උපදීද කියලා ඇහුවා. නොහෙතම් බන්ති ස්වාමීනි, එයා යන්නේ කිව්වා දිව්‍ය ලෝකේ. මිනිස්සු මලකුණ තියාගෙන, මලකඳ තියාගෙන මිනිස්සු වට වෙලා එයාට ස්තුති කර කර ඒ මලකඳට, ඊළඟට ඉල්ලා හිටිනවා ඒ මලකඳෙන්, අනේ ඔයා දෙවියන් අතරට යන්න, අනේ ඔයා සුගතියේ යන්න, අනේ ඔයා සතර අපාය යන්න එපා. ඒක ඉෂ්ට වෙයිද කියලා ඇහුවා. නොහෙතම් බන්ති, නෑ ස්වාමීන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා. ගාමිණී, ඒක මේ වගේ දෙයක්. ලොකු කළු ගලක් තියෙනවා. මහති පුතු සිලං. මහති පුතු සිලං කියන්නේ ලොකු කළු ගලක්. ගම්භීරේ
උදක රහදේ පක්කිපෙය ගැඹුරු ජලාශයකට ඒක අතාරිනවා. ලොකු කළු ගලක් ගැඹුරු ජලාශයකට අතාරිනවා. දැන් ඔන්න ගැඹුරු ජලාශයට කළු ගල අතෑරලා ජලාශයේ වටේ මිනිස්සු එකතු වෙනවා. මිනිස්සු එකතු වෙලා අර කළු ගල අතෑරපු තැනට ඉල්ලා හිටිනවා. ඒ කළු ගලට ස්තුති කරනවා. ඒ කළු ගල වැටිච්ච තැනට වැඳගෙන කියනවා, අනීපින්වත් කළු ගල උඩට වරින් උම්මුජ්ජ භෝ පුතුසිලේ බවත් මහා කළු ගල උඩට වරින් උප්ලව භෝ පුතුසිලේ භවත් මහා කළුගල පාවයන් උඩ පාවයන් තලමුප්ලව බොහෝ පුතුසිලේ භවත් මහා කළුගල ගොඩට වරින්. දැන් මිනිස්සු ඇඳගෙන කියනවා. එතකොට අහනවා බුදුරජාන් වහන්සේ, ගාමිනී අර කළුගල ජලාශයට ඇතුළට ගිලුණා. වටේ ඉන්න මිනිස්සු මහා ජනකාය ඒ ජලාශයේ වටේ ඉඳගෙන ගිලිච්ච ප්‍රදේශයේ වට කරගෙන ආයාචනා හේතුවා ඉල්ලා හිටියා කියලා, තෝමන හේතුවා ඒ කළුගලට ප්‍රශංසා කළා කියලා, පංජලිකා අනුපරිසක්කන හේතුවා ඒ කියන්නේ වන්දනා කරගෙන වටේ ඇවිද්දා කියලා හෝ අර කළුගල උඩට ඒවිද, අර කළුගල උඩට මතුවේවිද, අර කළුගල ගොඩ ගසාවිද කියලා ඇහුවා. නොහේතම් බන්තේ, නෑ ස්වාමීනි. දැන් මේ කියන්නේ මිනිස්සයා ගැනයි. කියන ඒව මේව කෝ ගාමිනී, ඒ විදිහමයි ගාමිනී. යම්කිසි පුරුෂයෙක් ඉන්නවා සතුන් මරනවා, යම්කිසි කෙනෙක් ඉන්නවා සොරකමේ යෙදෙනවා, යම්කිසි කෙනෙක් ඉන්නවා වැරදිකාම සේවනයේ යෙදෙනවා, යම්කිසි කෙනෙක් ඉන්නවා බොරු කීමෙන් වාසය කරනවා, යම්කිසි කෙනෙක් ඉන්නවා මිනිස්සුන්ගේ සමගිය නසන්ඩ අර්බුද ඇතිකරන්ඩ කේලාම් කියනවා. කේලාම් කියනවා. යම්කිසි කෙනෙක් ඉන්නවා පරුස වචන කියනවා. යම්කිසි කෙනෙක් ඉන්නවා හිස් වචන කියනවා. අනුන් සතු දේවල් තමන් සතු කරගන්ට හිත හිතා ඉන්නවා. ඒකට කියන්නේ අභිජ්ජා. ඊළඟට ක්‍රෝධින් වෛරින් තරහින් ඉන්නවා. ඒකට කියන්නේ ව්‍යාපන්න චිත්තෝ. ඊළඟට මිච්ඡා දිට්ඨිකෝ මිසදිට්ඨියෙන් වාසය කරනවා. මිසදිට්ඨියෙන් වාසය කරනවා කියන්නේ මෙලුවක් පරලොවක් කියලා එකක් නැහැ. ඔය පරලෝක මෙලොව පරලෝ අපාය දිවිලෝක ඔක්කොම මෙහි තියෙන්නේ මිසදිටු. ඊළඟට මවට සලකුවා කියලා අමුතු විපාකයක් නැහැ. පියාට සලකුවා කියලා අමුතු විපාකයක් නැහැ. ඊළඟට පිම්පව්වල විපාක නැහැ. ඊළඟට ඕපපාතිකව උපදින සත්වයෝ නැහැ. ඕපපාතික කියන්නේ ප්‍රේත ලෝකේ නිරයේ දෙවියන් අතරේ උපදින සත්වයෝ නැහැ. ඊළඟට මේ ලෝකය අවබෝධ කරලා ස්වම්බුඥාණයෙන් අවබෝධ කරලා සත්‍ය ප්‍රකාශ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැහැ කියලා බුදුවරුන්ගේ වචනත් ප්‍රතික්ෂේප කරන අය ඉන්නවා. සත්‍ය ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැහැ කියලා. ආන් ඒ අය මිසදිටු. ඒකට කියන්නේ මිසදිටු. ඉතින් එබඳු කෙනෙක් මැරුණාම මිනිස්සු එකතු වෙලා ඒ මලකුණ වටේ ඉඳගෙන
ඒ මලකුණ වට ඉඳගෙන මලකුණෙන් ඉල්ලා හිටෙනවා. අපි කියමු යම්කිසි කෙනෙක් මැරුණා, ඇලඩින් මැරුණා කියමු. උන ඇලඩින්ගේ මලකුණ වටේ කට්ටිය ඉඳගෙන කියා සිටිනවා, අනේ මේ ඇලඩින් ගමට සේවය කළා, රටට සේවය කළා, හොඳ ළමයි හැදුවා, ළමයි රට කියකි. දැන් මේ ඇලඩින් ගැන කියලා කියනවා, මේ හේතුව නිසා ඇලඩින් සුගතියේ උපදීවා. නමුත් ඇලඩින් ඉන්නකම් කරලා තියෙන්නේ දස අකුසල්, පින්පව් විශ්වාස කරන්න නැතුව හිටපු කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, මේ කෙනාට මහජනයා එකතු වෙලා එයාගේ මනකුණ තියාගෙන වර්ණනා කළා කියලා, එයාට සුගති යන්න කිව්වා කියලා. එහෙම යන්නේ නෑ. අතකෝසෝ පුරුසෝ, එහෙම වුණත් ඒ පුද්ගලයා කායස්ස බේදා පරම් මරණා, කයිබිදී මරණින් මතු අපායේ දුගතියේ නිරයේ උපදිනවා කිව්වා. දැන් එහෙනම් බලන්න, බාහිර කෙනෙකුට බෑ අපිව සුගතිය යවන්න. දැන් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ එහෙනම් කියන්ටිපෑ, ගාමිනීට ගාමිනී, මේ ඔක්කොම සුගතිය යවන්න පුළුවන් මං සරණ ගියොත්. එහෙම කිව්වේ නෑනේ. බුදුරජාණන් වහන්සේ වදාලා, දසාකුසල් කරපු මිනිසයා මරණයට පත් වුණාට පස්සේ කොහොම ප්‍රාර්ථනා කළත් වැඩි හරියන්නේ නැහැ කිව්වා. නිරේ යනවා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, ගාමිණී මේ ගැන මොකද්ද ඔබ කියන්නේ? මේ ලෝකයේ මිනිසෙක් ඉන්නවා, පාණාතිපාතා පටිවිරතෝ, සතුන් මැරෙමින් වැළකිලා. මේ ලෝකේ මිනිසෙක් ඉන්නවා, සොරකමින් වැළකිලා, අදින්නාදාන පටිවිරතෝ. මේ ලෝකේ මිනිසෙක් ඉන්නවා, වැරදිකාම සේවනයෙන් වැළකිලා. මේ ලෝකේ මිනිසෙක් ඉන්නවා, බොරු කීමෙන් වැළකිලා. මේ ලෝකේ මිනිසෙක් ඉන්නවා, කේලාම් කීමෙන් වැළකිලා. මේ ලෝකේ මිනිසෙක් ඉන්නවා, පරුස වචන කීමෙන් වැළකිලා, හිස් වචන කීමෙන් වැළකිලා. මේ ලෝකේ මිනිසෙක් ඉන්නවා, අනුන් සතු දේවල් තමන් සතු කරගන්න කල්පනා කරන්නේ නැහැ. අනුන් සතු දේවල් තමන් සතු කරගන්න කල්පනා කරන්නේ. ඊළඟට වෛර ක්‍රෝධ බැඳගෙන නැහැ. තරහ බැඳගෙන නැහැ. ඊළඟට සම්මාදිට්ඨිය යුක්තයි. මෙලොව ජීවිතෙත් පිළිගන්නවා, මරණින් මතු පැවැත්ම තියෙනවා කියලා පිළිගන්නවා. ඊළඟට පින්පව්වල විපාක තියෙනවා කියලා පිළිගන්නවා. ඊළඟට මවට සැලකීමේ විපාක පිළිගන්නවා, පියාට සැලකීමේ විපාක පිළිගන්නවා. ඊළඟට තමන් යමක් කරනවාද පින් හෝ පව් හෝ ඒක විපාක දෙනවා කියලා පිළිගන්නවා. ඊළඟට ඌපපාතික සත්‍යෝ ලෝකේ උපදිනවා කියලා පිළිගන්නවා. ඊළඟට මේ ලෝකේ ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරලා දේශනා කරපු මොණිවරු ඉන්නවා කියලා පිළිගන්නවා. ඉතින් මේ කෙනාට කියන්නේ දස කුසලෙන් යුක්ත කෙනා. මෙන්න දස කුසල් කරපු එක්කෙනෙකු මැරෙනවා. ගාමිණීට කියනවා, එතකොට ගාමිණී මේ මලකඳ ළඟ වටේට සෙනඟ රැස් වෙනවා. මහා ජනකායක් රැස් වෙනවා මේ මලමිණී වටේ. රැස් වෙලා කියනවා, අනේ මේ පුද්ගලයා අපායටම යන්න. ඔන්න දැන් මලකඳ තියාගෙන මිනිස්සු කියනවා, අනේ මේ පුද්ගලයා සුගතියේ නම් යන්ට එපා, දෙවියන් අතරේ යන්ට එපා, අපායටම යන්ට. බුදුරජාණන් වහන්සේ යනවා ගාමිණීගෙන්, ගාමිණී මේ මහා ජනකාය එකතු වෙලා
අර පුද්ගලයා අපාය පලයන් කියලා කිව්වා කියලා. ඒ පුද්ගලයාට අපායන්ඩ කියල එක හඬින් පිරිස කිව්වා කියලා. ඒ හේතුවෙන් ඒ පුද්ගලයා අපාය යාවිද? නොහේතම් බන්ති නෑ ස්වාමීනි. ඒනම් මනුස්සයෙක් අපි අපාය මේක අපායන්ඩ කිව්වට එහෙම අපායන්නෙත් නෑ. තා අපි මනුස්සයෙකුට මෙයා සුගතිය යන්ඩ කිව්වට සුගතියේ යන්නෙත් නෑ. එහෙනම් මතක තියාගන්න, අපිට මනුස්සයෙක්ව සුගතිය යවන්ටත් බෑ, අපට මනුස්සයෙක්ව අපාය යවන්ටත් බෑ. එතකොට මනුස්සයෙක් සුගතිය යන එක කරගන්නේ තමාමයි, අපායන් එක කරගන්නෙත් තමාමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, ගාමිණී එක මේ වගේ දෙයක්. සප්පි කුම්බංවා ගිතෙල් කලයක් හෝ, තේල කුම්බංවා තෙල් කලයක් හෝ, ගම්භීරං උදක රහදං ඕගාහෙත්වා ගැඹුරු ජලාශයක ඇතුළට බස්සවලා බින්දෙය්‍ය බින්දිනවා. ගැඹුරු ජලාශයක ඇතුළට බස්සලා බින්දිනවා. බින්දාම තත්‍ර යාස සක්කරවා කටලාවා වලං කටු කැට කැබිලි තියද්ද සා අදෝගාමී ආසේව යටට බහිනෝ. දැන් මැටි කලයක්, මැටි කලයක ගිතෙල් තියෙනවා. එහෙම නැත්නම් මැටි කලයක තෙල් තියෙනවා, තල තෙල්. මේක මේක ජලාශයක් ඇතුළට බස්සලා බිඳිනවා. බින්දහම මොකද වෙන්නේ? වලං කටු, වලං කටු ඔක්කොම යටට බහිනවා. එතකොට ඒ කලේ තිබුණා නම් යංචක්වාස්ස තත්‍ර සප්පීවා තේලංවා, ගිතෙල් හෝ තෙල් හෝ එතන ඒකේ තිබ්බාද තං උද්දගා මේක උඩට එනවා. දැන් ගිතෙල් කලයක් පින්වත්නි, ගිතෙල් කලයක් වතුරේ බස්සල බින්දාම ගිතෙල් ටික වතුර යට රැඳිනවාද? නෑ, වලං කටු ටික යටට බහිනවා, ගිතෙල් උඩට එනවා. බලන්න භාග්‍යවතුන් වහන්සේගේ උපමාව, වලං කටු ටික යටට බහිනවා, ගිතෙල් උඩට එනවා. තමේතම් මහජනකායෝ, මහජනයා එකතු වෙලා, එතකොට ජලාශයේ ළඟට මහජනයා එකතු වෙනවා. දැන් අර ගිතෙල් කලේ බිඳපු, ඊළඟට තෙල් කලේ බිඳපු ජලාශයේ වටේට මහජනයා එකතු වෙනවා. මහජනයා එකතු වෙලා එතන ගිතෙලට වැඳගෙන කියනවා, ඕසිද භෝ සප්පි, ඕසිද භෝ තේල කියනවා. භවත් ගිතෙල, භවත් තෙල යටට ඵලයන්, යටට ඵලයන්. සංසීදබෝ සප්පි, භවත් තෙල යටට ගිලේවා, යටට ගිලේවා. අදෝගච්ච යටට ඵලයන් කියනවා මේ ගාමිණී. මේ මිනිස්සු එකතු වෙලා වටේ ඉඳගෙන මේ උඩට මතුවෙන තෙලට ගිතෙල් වලට යටට ඵල, යටට ඵල, යටට ගිලියන් කිව්වට මේ ගිතෙල් මහජනයාගේ ආයාචනා හේතුවෙන්, මහජනයාගේ ස්තුතිය හේතුවෙන්, මහජනයා වන්දනා කොට පැදකුණු කොට කීම හේතුවෙන් ඒ ගිතෙල් යටට බහිවිද? ඒ ගිතෙල් යටට ගිලේවිද? ඒ ගිතෙල් පහළට යාවිද? නෑ ස්වාමීනි කිව්වා. ඒවමේව කෝ ගාමිනී, ගාමිනී ආ නේ වගේ. යම්කිසි පුද්ගලයෙක් සතුම් මැරීමෙන් වැළකී වාසය කළාද, සොරකමින් වැළකී වාසය කළාද, වැරදිකාම සේවනයෙන් වැළකී වාසය කළාද, බොරුකීමෙන් වැළකී වාසය කළාද, කේලාම් කීමෙන් වැළකී වාසය කළාද, පරුස වචන කීමෙන් වැළකී වාසය කළාද, හිස් වචන කීමෙන් වැළකී වාසය කළාද, අන් සතු දේවල් තමා සතු කරගන්න අදහසින් තොරව සිටීද,
තරහ ක්‍රෝධ වෛර නැතුව මෙත් සිතින් සිටීද, සම්මාදිට්ඨියෙන් සිටීද, ඒකිනා මරුණාට පස්සේ මිනිස්සු වට වෙලා අනේ මෙයා අපායේ උපදින්න අපායේ උපදින්න සතර අපායට යන්න කිව්වට එයා සතර අපායේ උපදින්නේ නැහැ කිව්වා. එයා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජේය, එයා සුගති ස්වර්ගයේම උපදිනවා. දැන් පින්වත්නි, මේ සූත්‍ර දේශනාවෙන් අපිට හොඳ පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. මොකද දැන් මේකෙන් තේරුම් ගන්නට, අපි මේ මනුස්ස ලෝකේ ආවනම් මේ මනුස්ස ලෝකේ එන්න උපකාරය ලැබිලා තියෙන්නේ කාගෙන්ද? තමන්ගෙන්මයි. මේ මනුස්ස ලෝකේ අපි ආවනම් මේ මනුස්ස ලෝකේ පැමිණෙන්න උපකාරය ලැබිලා තියෙන්නේ කාගෙන්ද? තමාගෙන්මයි. තමන් මේ සංසාරේ රැස් කරපු පිනක විපාකයක්. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා අද අපි යම්කිසි විදියකින් දීර්ඝායුෂයක් විඳිනවා නම් ඒ දීර්ඝායුෂයට උදව් ලැබිලා තියෙන්නේ කලින් ආත්මේ අපි සතුන් මැරීමෙන් වැළකුණු නිසා. එතකොට මේ ජීවිතයේදී අපි සුළුවෙන් හරි හම්බ කරන දෙයකින් සැපසේ කාලබීලා ඉන්ට ලැබිලා තියෙනවා නම් ඒ උදව්ව පෙර ආත්මේ සොරකම් නොකරපු නිසා. මේ ජීවිතයේ ඉන්නවා නම් පෞල් ජීවිතේ ස්වාමියා බිරිඳ එකිනෙකට ආදරින් මේ ජීවිතේ වාසය කරනවා නම් ඒ උපකාරය ලැබිලා තියෙන්නේ පෙර ආත්මේ වැරදිකාම සේවනයෙන් වැළකීච්ච නිසා. මේ ජීවිතයේ තමන්ගේ කියන වචනේ අන් අය පිළිගන්නවා නම් ඒකට හේතුව පෙර ආත්මේ බොරු නොකීපු නිසා. ඒ උපකාරය මේ ජීවිතේ අපි ගොළු නොවි ඊළඟට වචන හරියට කියාගන්න බැරුව ඊළඟට කටෙන් කෙලහලාගෙන වචන අවුල් වෙලා නැතුව පැහැදිලි වචන කියනවා නම් ඒකට හේතුව කලින් ආත්මේ කේලන් නොකීමයි. මේ ජීවිතයේ අපිට පැහැදිලි මිවුරු පැහැදිලි හඬක් තියෙනවා නම් කලින් ආත්මේ පරුස වචන නොකීම. මේ ජීවිතයේ අපි අර්ථවත් දේවල් කතා කරනවා නම් කලින් ආත්මේ හිස් වචන නොකීම. එතකොට අපි මේ ජීවිතයේ මේ ගොඩාක් භුක්ති විඳින්නේ අපිම දීපු උදව්ව. අපෙන් පෙර ආත්මේ ලැබිච්ච උපකාරයක්. මේ ජීවිතයේ යම් කිසි කෙනෙක් රූප සම්පන්න වෙන්නව නම් ඒ රූප සම්පන්න වෙන්න හේතුව කලින් ආත්මේ මෙත් සිත වැඩීම. මේ ජීවිතයේ යම් කිසි කෙනෙක් ධනවත් වෙන්නව නම් ඒකට හේතුව කලින් ආත්මේ දන් දීම. මේ වගේ පින්වත්නි, අපි මේ මනුස්ස ලෝකෙට ආවේ මේ බාහිර කෙනෙකුගේ ප්‍රාර්ථනාවකින් නෙමෙයි. අපි මනුස්ස ලෝකෙට ආවේ වෙන කෙනෙකුගේ ප්‍රාර්ථනාවකට වඩා තමන්ගේම පින, තමන්ම රැස් කළ පිනෙන් තමයි ආවේ. එතකොට අපි මේ ජීවිතයේ වාසය කරද්දී ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ හැටියට මම දකින්නේ, අපිට තේරෙන්නේ ගොඩාක් අයගේ ගොඩාක් අය මේ ජීවිතේ දුර බලන්නේ නැහැ. දුර බලන්නේ නැහැ, ළඟ විතරක් බලනවා. ළඟ බලන නිසා දැන් අපි ගත්තොත්, දැන් ගොඩක් වයසට ගිහිපු අය ගත්තොත් තරුණ කාලේ ගොඩක් අවුල් තියෙන අය, එක්කෝ වැරදිකාම සේවනය කරපු අය බොහෝ විට, දැන් ඉතින් වයසට ගියාට පස්සේ කරගන්න බෑ. ඊළඟට හොරකම් කරපු අය පස්සේව නවත්තලා
කේලාං කියලා පවුල් කඩා කප්පල් කරලා. එහෙම නැත්තම් හිතේ ඇතිවෙච්ච තරහ නැති කරගන්න බැරුව දේවාලවල ගිහිල්ලා පලි ගහලා ආඩමින කොඩි වින හදි හුණියම් කළා. දැන් අපි සද්ද නැතුව ඉන්නවා. එහෙම අපි සද්ද නැතුව හිටියා කියලා මේ පව් විපාක නොදී තියෙයිද? ඔන්න තරුණ කාලේ කල්පනා කරන්නේ මං කියවන්නේ, දැන් ගෙවල් වල අපි වාසය කරද්දී අපි ඉස්කෝලේ යනවා පුංචි කාලේ, අම්මලා පාඩම් කරපම් පාඩම් කරපම් කියලා පොත පෙන්නවා මිසක් පුතේ මේක හොඳ නෑ, මේවා අකුසල්, මරණින් මත්තේ අපිට ජීවිතයක් තියෙනවා, මෙහෙම ජීවිතයක් තියෙනවා, අපි මේ බොහොම දුකසේ ලැබිච්ච මනුෂ්‍යාත්මයක් කියලා ඕවා ගෙවල් වල කිව්වේ නෑ. ගෙවල්ලා කිව්වේ පාඩම් කළාද පාඩම් කළාද කියලා අපිට සැර කළා. ඊට පස්සේ බත් ටික දීලා මේක කාපන් කියලා කිව්වා. ඊට පස්සේ අපි බෑ කියලා කියනකට අපිට ගහලා කවනවා. ඊට පස්සේ පොත දීලා ඉස්කෝලේ ඵලයන් කියලා යවනවා. හැබැයි අපිට මෙලොව කියා දුන්නෙත් නැහැ, පරලොව කියා දුන්නෙත් නැහැ. තරුණ වෙලා ලොකු වෙලා එනකොට මෙලොවක් පරලොවක් මුකුත් දන්නේ නැති, දුරක් ළඟක් හොයාගන්න බැරි කෙනෙක්. ඔන්න තරුණ කාලෙම එහෙම නැත්තම් විවාහ වෙලත් අනවශ්‍ය සම්බන්ධකම් හදා ගන්නවා. අනවශ්‍ය සම්බන්ධකම් හදාගෙන ඔන්න මව කුසට දරුවෝ එනවා පියෙක් නැති. ඊට පස්සේ හොරෙන්ම ගිහිල්ලා දරුවන් අසනවා. එහෙම නැත්තම් තමන්ම තීරණය කරනවා දැන් දරුවෝ වැඩි, දැන් දරුවෝ ඕනේ නැහැ කියලා. ප්‍රාණඝාත, මානුෂ්‍යඝාත. වර්තමාන ලෝකේ කොච්චර භයානකද කියන්නේ, බොහෝ රටවල් වල මව කුසට එන දරුවන් ඝාතනය කරන්නට සම්මත කළා තියෙනවා, ඝාතනය කළ යුතුයි කියලා. බොහෝ බටහිර රටවල් වල දරුවා මව කුසට ආවට පස්සේ ඝාතනය කරන්න පුළුවන්. මිනිමැරුම්. නමුත් ඒක මිනිමැරුම් හැටියට සම්මත නැහැ. මිනිමැරුම් හැටියට වර්තමානයේ සම්මත නැති වුණාට ධර්මයේ තුල ඒක මනුෂ්‍ය ඝාතනයක්. කොච්චර මනුෂ්‍ය ඝාතනයක්ද කියන්නේ, භික්ෂුන් වහන්සේලාගේ සීලය විස්තර කරන තැන තියෙනවා. අපි කියමු දැන් යම්කිසි ගර්භණී අම්ම කෙනෙක් ඉන්නවා, මාසික දෙක මව කුසක් තියෙන. දැන් මේ අම්මට ඕනේ මේ දරු ගැබ නසා ගන්න. එතකොට හාඳුරු කෙනෙක් ගාවට ඇවිල්ලා මේ මාතෘකාව කතා කරද්දී හාඳුරු තවත් කෙනෙක් එක කියනවා, මේකට අරව කෑවම හොඳයි, මේවා කෑවම හොඳයි කියලා කියනවා. ඒක අහගෙන ගිහිල්ලා අර කාන්තාව ඒව කනවා. දරු ගැබ එතන මැරෙනකොට මෙතන භික්ෂුව පරාජිකා වෙනවා, මාළකම නැතු වෙනවා. අතන දරු ගැබ නැසෙනකොට ඇයි අහන්ඩ සලසපු එකෙන්, දරු ගැබ එතන නසනකොට මෙතන පරාජිකා වෙනවා. ඉතින් මනුෂ්‍ය ඝාතනයක් නොවේ නම් ඒක පරාජිකා වෙන්නේ නැහැ, මනුෂ්‍ය ඝාතනයක්. එතකොට වර්තමාන වෙනකොට කාන්තාව ගොඩාක් මේ ප්‍රශ්නෙට අහුවෙලා ඉන්නවා. වයසට ගිහිලා දැන් ඉතින් කරගන්න දෙයක් නැහැ, ඉන්නවා සුදු වෙනදගෙන. ප්‍රශ්නේ විසඳන්න බෑ. කාන්තාව විතරක්ද අහුවෙලා ඉන්නේ, පිරිමිත් අහුවෙලා ඉන්නේ ඒකට. පිරිමිත් කියනවා මේක කරපන්, අපිට මේ වෙලාවේ ළමයි වැඩි, ළමයි හදාගන්න බෑ, මේක කරපන්. එතකොට කාන්තාව කල්පනා කරනවා, කවන්නෑ දැන් ඉතින් කරන්න දෙයක් නෑ, මේ දරුවා මන් නැති කර ගන්නවා. මනුෂ්‍ය ඝාතන. ඔන්න මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා හොඳ එකක් රැස් කරගත්තා. බරපතල අකුසලයක් රැස් කරගත්තා. මම බැලුව මොකද මේ ගොඩක් අයට මේ සුගතිය යන්න තියෙන බාධාව කියලා. ඔය වගේ දේවල් වෙලා
මේ හිත ඇතුලේ ඕවා සම්පූර්ණයෙන් බලවත් වෙලා තියෙන්නේ. ඔන්න ඊට පස්සේ එක්කෝ ඒක එහෙම නැත්නම් අනුන්ගේ ඉඩම් කෑල්ලක් කොහොම හරි රවට්ටලා තමන් ලියා ගන්නවා. එහෙම නැත්නම් අනුන් සතු වෙන්න දෙයක් බොනහර කියලා මේ අසවලට දෙන්න එපා ඕක මට දෙන්න කියලා ලියා ගන්නවා. ওই වගේ මංකොල්ලයක්. එහෙම අකුස මේ ඔක්කොම මම එකයි කිව්වේ වර්තමාන මනුස්සයාට වෙලා තියෙන දේ තමයි මිසදිටු වීම, සම්මාදිට්ඨිය නැතිකම. ඊට පස්සේ අනුන් සතු දෙයක් තමන් සතු කරගන්න මහන්සි ගන්නවා. එක්කෝ ඒගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් දාලා ඒගොල්ලන් එලෝලා ඒක තමන් සතු කරගන්නවා ලෝභය නිසා. හොරකම් කරනවා. ඊළඟට තරුණ කාලේ කිසි ලැජ්ජාවක්, බයක්, කල්පනාවක් නැහැ. මොකද සමහර වලත් අය ඉන්නවා යාන්තම් කාගෙන් හරි වචනයක් පිට වුණොත් ඒක කාන්තාවකගෙන්. දැන් අපි ගත්තොත් රසාවල් කරන තැන්වල කාන්තාව රසාව කරන කියලා නිකන් වචනයක් පිට වුණත් මේ වචනේ අල්ලගෙන කොහොම හරි වලත් කමකට පොළඹ ගන්නවා. වර්තමානයේක බහුලයි. බහුලයි මේ වැඩ. ෆෝන් එකකින් හොරින් නරක ඒවා ගෙනල්ලා පෙන්නනවා වැඩ කරන වැඩපොළ වල. ටික 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 පොළඹ ගන්නවා. තරුණ වයසේ අම්මලව හරියට පොළඹ ගන්නවා වලත් වැඩ වලට. ඒකටම ගැළපෙන ගෑනු ටිකකුත් ඉන්නවා. බොරුවට සුදු ඇඳන් ඉන්නවා. ඒ සුදු වස්ත්‍රයෙන් බේරන්න බෑ. කතා කරනකොට අභිධර්මයේ චිත්තචෛතසික කතාව ක්‍රියාව වලත්. ඒ නිසා විසඳගන්න බැරි විදියට මිනිස්සු අවුල් වෙලා. අවුල කොච්චරද කියන්නේ දැන් ඒක පවක් නොවන ගානයි, අකුසලයක් නොවන ගානයි. ඔබට ඕන එකෙක් එක්ක උඹ පලයා, මට ඕන එකෙක්ක මං යනවා. එහෙම කියන ගෙවල් කොතෙක්ද? එහෙම කියන පවුල් කොතෙක්ද? එතකොට ළමයිනොත් පොඩි කාලේ නොමග යනකට අම්මල තාත්තලට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අම්ම තාත්ත අවවාද කරනකට ළමයි කියනවා අපිට නෝ අවවාද කරන්න අම්මල හැදෙන්න ඉස්සෙල්ලා කියනවා. තාතල හැදෙන්න ඉස්සෙල්ලා අපිට නෝ අවවාද කරන්න කියනවා. එතකොට අම්මල තාත්තල ගොළු බීරු වගේ ඉන්නවා. ළමයි වලත්ත වෙනවා. මේ කාලේ දකින්න තියෙන එක තමයි කාම කෝපය වැඩි වෙගෙන එනවා. කාම ඇවිස්සිල්ල වැඩි වෙගෙන එනවා. කාම ඇවිස්සිල්ල වැඩි වෙගෙන Facebook වලින් ඊළඟට තම තමන්ගේ මුළු ශරීරෙම පින්තූර වලට ගහලා බෙදා හරිනවා යාළුවන්ට. බෙදා හර හර කාම කෝපය අවශ්‍යනවා. එතකොට මේකේ පාලනයක් නැහැ. මොකද මේ දුරපේන්නේ. මේක වලක්කා ගතියුතු එකක් කියලා දන්නේ නැහැ. මේ ඔක්කොම රහස කරන්නේ මනුස්ස ඝාතනේ, ගබ්සා කිරීම රහස කරන්නේ. හංගගෙන පිටට පේන්නේ. සොරකම රහස කරන්නේ පිටට පේන්නේ. වැරදිකාම සේවනේ හොරෙන් කරන්නේ පිටට පේන්නේ. පිටට ලස්සන්ට ඇඳලා මල් ගවසලා සුදු ඇඳගෙන ලස්සන්ට ඉන්නවා මල් මාලා අතේ තියන්. ඇතුලේ තමයි ඔක්කොම වැඩ ටික යන්නේ. කතා කළොත් බොරු කියනවා. අනේ මං නම් එහෙම නැහැ. අනේ මම ඕවා දන්නේවත් නැහැ. මං ඕවා ගැන හිතලාවත් නැහැ. මට හිතක්වත් පහළ වෙලා නැහැ. කියලා කතා කළොත් බොරු කියනවා. ඇතුලින් ඔක්කොම යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කේලාම්. කේලාම් කියනවා. මෙතනින් අහගෙන ගිහිල්ලා තව තැනක කියනවා ඒක බිඳවන්ට.
එතනින් අහගෙන ගිහලා තව ආන්නේ බඳු ආකාරයට වාසය කළාම දෙබිඩි ජීවිත. ඊට පස්සේ පාරුස වචන කියනවා, හිස් වචන කියනවා. එබඳු චරිතයකට අනුන් සතු දෙයට ආශා කිරීම කියන එක හිතේ එනකොට නවත්ත ගන්න බෑ. ඒක හිතේ ලෝභෙන් ඇති වෙන අකුසලයක්. ලෝභයෙන් ඇති අකුසලයක් තමයි අනුන් සතු ලස්සන රත්තරන් වලල්ලක් තිබ්බොත් අනේ මේ જાති එකක් මට ඇත්නම්, අනේ මේක මට ඇත්නම්, ලස්සන ඇඳුමක් ඇඳන් හිටියොත් අනේ මේක මට ඇත්නම්, කවුරු හරි කෙනෙක් ලස්සන කාන්තාවක් කිරුත් අනේ මේ જાති මේ කාන්තාව මට ගන්නට ඇත්නම්, මේ පුරුෂයා මට ගන්නට ඇත්නම් කියලා මේවත් සැලසුම් කළා මාංකොල්ල කනවා. මම මේ කියන්නේ ඇත්ත தත්වේ. අනුන් සතු ගෙවල් දොරවල් මාංකොල්ල කනවා. අනුන් සතු ගහකොළ මාංකොල්ල කනවා. ඒ කියන්නේ මිනිස්සයාට එහෙම මේ අද මම කිව්වේ එකයි මේ පිහිටපු සිහියක් නැහැ. පිහිටපු සිහියක් නැහැ. පිහිටපු සිහියක් ඕනේ. පිහිටපු සිහියක් තියෙනවා නම් අනුන් සතු ගහකින් ගෙඩියක් වැටලා තිබ්බත් තමන් ගන්නෑ. පිහිටපු සිහියක් තියෙනවා නම් අනුන් සතු ගසක ගෙඩියක් වැටුණා නම් අහලා ගන්නවා. නොකිය ගන්නේ. මං දැක්ක මේ වන්දනාව යාපු අය මේ අඹගස්වල ගෙඩි වැටෙනවා. වටපිට බල්ල ඒව උස්සම් මල්ලට දාගන්න. මං බැලුවා මේ මිනිස්සු කොච්චර සිහියෙන් තොරයිද. අපි පෙනිපෙනී අපි ඉස්සරහා වටපිට අපි වන් තින්නවා කියලා පේන්නේ. මං ඉස්සරහා අඹගෙඩි දෙකක් වැටුණාර ගහක වන්දනාව යාපු පිරිසක් දැක්කත් පටගාල අවුල ගත්ත සුටුස් ගාල වටපිට බැලුව මල්ලට දැම්ම. ඇති දෙයක් නෑ අඹගෙඩි එක. නමුත් තුනේ හොරකම. මං කාපරණ කළා අනේ මේ විහෙරේ වැඳලා එළියට ආව විතරයි. කොච්චර සිහියෙන් තොරයිද. ඒ කියන්නේ හිතේ බලපවත්තන්නේ අන් සතු දේ ගැනිල්ල. ඒක ක්‍රියාත්මක වුණා තමන් දන්නේ. මං නිස්සද්ද වෙච්ච අහක බලාගෙන ඕක කිව්වනම් ඒ මනුස්සය ඊට පස්සේ අපිට බැන බැන යනවා. ඕක තමයි தත්තේ. සිහිය පිහිටන්නේ. දැන් එතකොට බලන්න අපිට සුගතියක් කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ? අපි බලාපොරොත්තු වෙන සුගතියක් වස්ත්‍රයකින්ද? අපි බලාපොරොත්තු වෙන්නේ මිහිරට බුදුගුණ කිව්වා කියලා එපමණකින් සුගතියක් එනවා නම් ශෝක්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන කරුණ බැලුවාම ඊළඟට ව්‍යාපාද කියන්නේ හිතේ හටගන්න තරහ හටගත්තාම මිනිස්සුන්ට මගේ ළඟට ඇවිල්ලා ගෑනු කෙනෙක් කිව්වා අනේ හාමුදුරනි අපේ දුවගේ මේ අපේ පුතා මේ නරක තැනක පැටිලා මට මේ පවුල කඩන්න ඕනේ කිව්වා. මට කියනවා පවුල කඩන්න. මං ගියා මේ ඔය අම්මා කායකද මේ කතා කරන්න කියලා. ඇයි මෙහෙ ඒව කරන්නේ නැද්ද කියලා ඇහුවා. මං කෝ ආයෙත් ඇහුවා ඔය අම්මා කායකද මේ කතා කරන්න කියලා ඇහුවා. මට ඕනේ මගේ දුවගේ පවුලේ මේ මගේ පුතාගේ පවුල කඩන්නට කිව්වා. මං කෝ අම්මා ඕන තැනක ගිහිල්ලා කරගන්න පවු රැස් කරගන්න තව කිව්වා සංසාරේට. මේ වයසට පලච්ච අම්මා කෙනෙක්. මෙලොවක් පරලොවක් කිසිම ගාණක් නැහැ. ඊට පස්සේ ඔය අම්මල තමයි පවුල් කඩලා ඔක්කොම කරලා ඔන්න ආරංචින කොහේ හරි මගපල දෙනවා කියලා. ඕන් එතනට ගාටනවා. ගාටලා ඊට පස්සේ පුටුවේ වාඩි වෙලා ඔන්න ඇස් දෙක වහගෙන ඉන්නකොට මොකක් හරි බලියක් පේනවා. දැන් ඕනේ සම මිනිස්සු අතරින් කැපී පේන්න. අත උස්සලා කියනවා මටත් යමක් වුණා කතා කරන්න ඕනේ. මයික් එක දෙනවා. ඊට පස්සේ අර හාදුරවන්ට පින් දීලා උපවාස නිසා මං සසරෙන් ගැලවුණා. මම මේ අද මට ආලෝකේ පහළ වුණා. මං සෝවාන් ඵලයට පත් වුණා.
අර මෝඩ හාමුදුරුවෝ කියනවා ආ දැක්කනි ඔවුන් දැක්කද ප්‍රතිඵල. එහෙම තමයි අද යන්නේ සෙල්ලම. එතකොට බලන්න අපි අහලා තියෙනවා මග හොඳට තිබේ නම් යන්ට දැසත් පෙනේ නම් කිම බැදිවල යන්නේ මම්මුලා වූ කුසේ. දැන් මම කිව්වේ ඒකයි, අපේ ක්‍රියාව හරි ගස්ස ගන්නකන් සුගතිය නැහැ. දැන් මිනිසුන්ට උනේ තමන්ම රවට්ටාගෙන මගපල ලබන්න. තමන්ම රවට්ටාගෙන මම සෝවා මම සකදාගාමි කීක ඉන්න. තමන්ගම රවට්ටාගෙන සුගතිය යන්න කිසි දවසක වෙන්නේ නැහැ. කිසි දවසක වෙන්නේ නැහැ. තමන්ව රවට්ටාගෙන යන්න ගමනක් නැහැ. තමන්ගම තීරුම් අරන් තමයි මේක යන්න තියෙන්නේ. එතකොට පින්වත්නි, දැන් එහෙම කෙනෙක් ඔන්න ක්‍රෝධය හට ගන්නවා, වෛරය හට ගන්නවා, ඔන්න ඊට පස්සේ ළඟපාත දේවාල තියෙනවා. දැන් මං කල්පනා කළේ අර අම්මන්ඩි මගේ ළඟට ඇවිල්ලා කිව්වා පවුල කඩන්න පුතාගේ. ඉතින් මං බෑ කිව්වා. අනිවාර්යයෙන්ම මේ ගෑනුවෙක් කෙන යන්නේ නැද දේවාලයකට? යනවා. අනිවාර්යයෙන්ම ගිහිල්ලා කියනවා මේක කරලා දෙන්න කියලා. එතනත් ඉන්නේ නීච අමනුස්සයෝනේ. ඒ අමනුස්සයන්ට අර අපි අහලා තියෙන්නේ ඔය පාතාලෙට කිව්වහම රුපියල් 50ට, රුපියල් 100ට, රුපියල් 500ට මිනි මරනවා කියලා. මිනිස්සු මිනිස්යන්ට කරන්නේ. ඒ වගේ අමනුස්සයෝ ඉන්නෝ ඒ චූටි දියක් කන්ට බොන්ට දුන්නාම ඕන එකක් කරන. ඒ වගේ තැනකට ගිහිල්ලා ඕන අන වින, කොඩි වින, හදි හූනියන් මේවා කරලා සතුටු වෙනවා. දැන් උඹලාව මාත් එක්ක රණ්ඩුවට, මේ වැටට රණ්ඩු අල්ලගෙන ආවා දෙන්නම් තොපිට. වැඩිපුර මේ රටේ කාන්තාවෝ හරියට අණවින කොඩි වින මේ හදි හුණියම් කරනවා මිනිසුන්ට. පිටින් කතා කරද්දී අපි බුද්ධ ආගමේ අපායමයි යන්නේ, නිරේමයි යන්නේ, සතර අපායමයි යන්නේ. හැබැයි එක වතාවක් සතර අපායේ ගියොත් බුදුරජාණන් වහන්සේ වදාලා එක වතාවක් නිරේ ගියොත් ආයේ මනුස්ස ලෝකේම බොරු. එක වතාවක් තිරිසං අපායට වැටුනොත් මනුස්ස ලෝකේම බොරු. ඒ නිසා අධික පරිහානියකට පත්වෙච්ච සමාජයකටයි අපි මේ බණ කියන්නේ. මේ පරිහානියට සම්පූර්ණයෙන්ම උදව් කරනවා මාධ්‍ය. මාධ්‍ය සම්පූර්ණයෙන් උදව් කරනවා පරිහානියට. මාධ්‍ය තමයි හිරියොත බිඳින්නේ. හිරියොත බිඳලා හිරියොත බිඳගන්නේ කෙනාව උස්සලා පෙන්නනවා. මේ මෙයා හරිෂෝ කරිෂෝ කියලා හිරියොත බිඳගන්නේ කෙනා උස්සලා පෙන්නන්න ඒක බලන අයගේ හිරියොතක් නැතු යනවා. මේකට හොඳ දේශනාවක් බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා. ඒක නම් අපිට දැනගන්නම වටිනා දේශනාවක්. ඒකේ තියෙන්නේ ඒක මට මතක නටගාමිනී සූත්‍රය තියෙනවා. මේ නළුනිලියන් ගැන, මේ රංගනී යෙදෙන අය ගැන මේකේ තියෙනවා. මේ රංගනී යෙදෙන අය ඒ කාලේ, මේ කියන්නේ බුද්ධ කාලේ රංගනීට තිය මිනිසුන් ඇදලා ගන්නවනේ අර ගන්නකොට මේ කාලේ වගේ නෙමෙයි. ඒ රංගනී යෙදෙන අය ගැන බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා මේ නටගාමිනී කියනවා. භාග්‍යවතුන් වහන්සේ වේළුවනේ ඉන්නකොට කියන, ස්වාමීනි අපි නළුවෝ, අපිට මේ නාටක රංගනය උගන්නපු අය කිව්වේ මේ රඟ මඩලී රඟපාලා මිනිස්සුන්ව සතුටු කරාපන්. යම්කිසි කෙනෙක් රඟ මඩලී රඟපාලා සච්චා අලිකේන, ඒ කිව්වේ බොරු වෙනුයි ඇත්තෙනුයි, ඇත්තෙනි බොරු වෙනුයි, ජනං හාසේති ජනයාව හිනස්සයිද, රමේති ජනයාව සන්තෝෂයට පත් කරයිද, එයා කය බිඳුනට පස්සේ
පභාස කියන දෙවියන් අතරේ උපදිනවා කියලා අපිට ඉගැන්නවා. ඒ කාලේ එතකොට රංගනී යොදලා තියෙන දැන් වගේ එළිවෙල පෙන්නලා නෙමෙයි. කළා තියෙන මොකද්ද? මිනිස්සුන් රංගපාණ්ඩ ආපු කෙල්ල කොල්ල අඬගහලා කියලා තියෙනවා. උඹලා මේ ලස්සනට මිනිස්සුන් හිනස්සපන්, මිනිස්සුන් සතුටු කරපන්, මිනිස්සුන් හොඳට චූන් කරපන්. මේකේ විපාකේ තමයි උඹලා මරණින් මත්ති උපදිනවා පභාස කියන දෙවියන් අතරේ. මේ ගුරුවරු උගන්නපු ඒ කාලේ. ඉතින් අහනවා භාග්‍යතුන් වහන්සේ අපිට මේ විදිහට ගුරුවරු ඉගැන්නුවේ. අපි රඟනවා, අපි නළු, අපි රංගනේ දුන්නට පස්සේ අපි පභාස කියන දිව්‍ය ලෝකේ උපදිනවා. ඉද භගවා කිමහාති භාග්‍යතුන් වහන්සේ මේ ගැන කොමක්ද අපට කියන්නේ? එතකොට බුදුරජාන් වහන්සේ වදාලා ගාමිණී ඔක්ක ගැන මගෙන් අහන්න එපා, කොහොම තිබ්බාවේ. එතකොට ඒ මනුස්සයා ආයෙමත් ඇහුවා, අනේ භාග්‍යතුන් වහන්සේ මං අපේ ආචාර්යවරුන්ගේ අපිට නැටුම් රංගන උගන්නපු ගුරුවරු අපිට කිව්වේ රංගන රංග මඩලට ඇවිල්ලා ඒ රංගන පීඨයේ ඉඳගෙන ඇත්තෙන් හෝ බොරුවෙන් හෝ රංගන යෙදිලා මිනිස්සුන්ව හිනස්සපන්, මිනිසුන්ව සතුටු කරපන්, මිනිසුන්ට විනෝදාස්වාදී දීපන්. උඹලා මරණින් මත්තේ පභාස කියන දෙවියන් අතර උපදී. එතකොට බුදුරජාණන් වහන්සේ ආයෙත් වදාලා ගාමිණී මං ඔහෙට කිව්වා මේක අහන්න එපාය කියලා. වෙන එකක් අහපන් කිව්වා. එතකොට මෙයා තුන්වෙනි වතාවෙත් කියනවා, අනේ භාග්‍යතුන් වහන්සේ අපිට අපේ ගුරුවරු ගැන්වේ මෙහෙමයි. ඉතින් අපි මේ මරණින් මත්තේ පභාස කියන දිවිලක උපදින්ට ආසාවෙ තමයි මේ අපි මේ නළු රස්සාව කරන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිණී මං ඔබට කිව්වා වෙන එකක් අහන්න කියලා. ඕක අහන්න එපාය කිව්වා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, එන්න අහගනින් කිව්වා. ඊට පස්සේ කිව්වා ගාමිණී මේ මිනිස්සු ඉන්නේ රාගයට බැඳුණු සිටින්. මේ මිනිස්සු ඉන්නේ ද්වේෂයට බැඳුණු සිටින්. මිනිස්සු ඉන්නේ මෝහයට බැඳුණු සිටින්. එතකොට මේ රාගයට බැඳිලා, ද්වේෂයට බැඳිලා, මෝහයට බැඳිලා ඉන්න මිනිස්සු රැස් කරලා යම්කිසි නළුවෙක් රංගනයකේ දෙනවා. ඒ රංගනයේ හේතුවෙන් මිනිස්සුන්ට මොකද වෙන්නේ? තව රාගය හට ගන්නවා, තව ආශාව හට ගන්නවා, තව ද්වේෂය හට ගන්නවා, තව මුලාව හට ගන්නවා. එතකොට අකුසලේ පිහිටව මිනිස්සුන්ට අකුසලේම උපද්දනවා. දැන් අකුසලේනේ රාගය කියන්නේ. රාගේ, ද්වේෂේ, මෝහේ කියන අකුසලේ. අකුසලේම පිහිටපු මිනිස්යාට අකුසලේම උපද්දනවා. රාගෙම උපද්දනවා. ඇයි? රාග තියෙන මිනිස්යාට අර සරාගී රංගණයට ඇදිලා යනවා හිත. දේශයේ තියෙන මනුස්සයාට දේශය ඇති කරන රංගණයට හිත ඇදිලා යනවා. මෝහයේ තියෙන මනුස්සයාට මෝහනීය රංගණයට හිත ඇදිලා යනවා. ගිහිල්ලා ඒකේ හිත බැඳෙනවා. එතකොට යම්කිසි නළුවෙකුට නම් ඒ නළුවා සරාගී රංගණයක යෙදෙනකොට ඒ නළුවාගේ කයට අන් අයගේ හිත බැඳෙනවා. නිලියක් නම් ඇඟපත එළිය දාගෙන රංගණය යෙදෙන්නේ, ඒක නම් ඉහළට කියන්නේ ඒ නිලියගේ ශරීරයට අන්‍යගේ හිත බැඳෙනවා. හඬට හිත බැඳෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිසා මේ සත්වයා හිටියටත් වඩා ප්‍රමාදයට පත් වෙනවා. හොඳට බලන්න හිතලා. දැන් ඒක නෙවෙයි අපි ඔය ටීවී මේ ෆේස්බුක් වලට මේ අබ්බැහිවෙන් දීපා කියන්නේ. වෙච්ච ගමන් පාඩම් කරන්න බැරුව යනවා. පාඩම් ඉගෙන ගන්න දරුවෙක් නම් පාඩමට හිත ආසාව නැතු යනවා. නැතුව කියලා හොරෙන් හොරෙන් අර බැඳිච්ච දේම බල බල ඉන්නවා. හෙලිවැලි රූප බල බල ඉන්නවා. එතකොට මේ රස්සාවල් කරන අය රස්සාව කරලා විවේකේ ලැබුණාද ෆෝන් එක ගියා ආරක බලන්න පටන් ගන්නවා. බල බල ඉන්නවා. ගෙදරාවත් සමහර විට කන්නේ සීයෙන් නෙමෙයි, කකා ආරක බල බල ඉන්නවා.
මේ විදියට මිනිස්සයාට මොකද වෙන්නේ? රාගයෙන්ම බැඳුණු සිටින් වාසය කරන්න අර පුද්ගලයා උදව් කළ ඍජුවම, දේශයේ ඇවිස්සුණු සිටින් වාසය කරන්න අර පුද්ගලයා ඍජුව උදව් කළා. ගෑණියක් වේවා පිරිමික් වේවා, මෝහයට බැඳුණු සිටින් වාසය කරන්න උදව් කළා. බුදුරජාණන් වහන්සේ වදාලා, "සෝ අත්තනා පමත්තෝ නළුවා හෝ නිලිය හෝ ඉස්සලම කළා තියෙන්නේ තමා එයි මත්වීමයි. තමා එයි ප්‍රමාදයට පත්වීමයි. පරේ මදිත්වා පමාදිත්වා අන් අයව ප්‍රමාදයට පත්කිරීමයි. අන් අයව මත්කිරීමයි කළා තියෙන්නේ." දැන් බලන්න හිතලා, මේ කාලේ චූටි ළමයිගේ පස්ස නටවනෝ, චූටි ජංගේ අඳලා පුංචි කොල්ලු, මේ චූටි දරුව අවුරුදු 7-8 දරුව මහා අය වගේ රංගනයේ දෙන්නේ, ලෞසීන්ගේ දෙනවා. අම්මල තාත්තලා අප්පුඩි ගකා ඒකට සතුටු වෙනවා. අම්මලත් රාග මඩගොහරුවේ බැහැගෙන කිරිසප්පයන්වත් මඩගොරුවේ බස්සනවා. අද මේ වෙනදී ඒක තමයි දියුණුව. ඒක තමයි දියුණුව කියන්නේ. මේ වගේ විනාශයට පත් කරලා ඊට පස්සේ කුපාඩිකම් කරන්න පටන් ගත්තට පස්සේ ධර්මයට බයිනවා. බණ කීකී හිටපන් ඕම් කරපු දේ කියලා. ඊට පස්සේ ධර්මයට බයිනවා. බැලලා තවත් පව් කර ගන්නවා. මහලෝකෙට බණ කියන රටේ, මහලෝකෙට ධර්මයේ කියන රටේ ඔන්න වෙන දේ කියලා ධර්මයට බයිනවා. කාලයක් තිස්සේ මාධ්‍යෙන් මිනිසුන්ගේ අධ්‍යාත්මයේ වනසනවා. මුකුත් කියන්නේ නැහැ. මුකවත් කියන්නේ නැහැ ඒකට. ඒකට දෙමාපියෝයි හැමෝම එකතු වෙලා ඒකට අත්පොළ සම්දිදී ඒක අනුමෝදන් වෙවී ඉන්නවා. කවුරු හරි මොනු හරි මේ වලත්තේ වැඩක් කරලා කරදරයක වැටුණොත් ඔන්න ධර්මයට බයිනවා. මහා ලෝකෝට බණ කියන රටේ, මහා ලෝකෝට බණ කියලා ඔය කරගත්තේ කෝ බණේ ප්‍රතිඵල කියලා ධර්මයට ගරහනවා. ඔන්න රටේ ඇත්ත தත්ත්වය. ඔය தත්ත්වයේ ඉඳලා ඊට පස්සේ ගිහිල්ලා කොයි හරි වාඩි වෙලා මගපල් ලැබුවා කියලා තවත් අමාරු වැටෙනවා. දින් බුදුරජාණන් වහන්සේ වදාලා, "සෝ අත්තනෝ මත් අත්තනා මත්තෝ ඔහු තමන්ව මත් කරගෙන, පමත්තෝ තමන්ව ප්‍රමාද කරගෙන, පරේ මදිත්වා පමාදිත්වා අනුන්ව ප්‍රමාදයට පත් කළ මරණින් මත්ති නිරේ උපදිනවා." කොහෙද එනම් මේ රංගනේ දෙන කිරි දරුවාගේ හිට අනාගතය තියෙන්නේ කොහෙද? සතර අපාය. ඊළඟට තියෙනවා, දැන් මේක කියනවා, ඊළඟට ගාමිණීට කියනවා, ඊළඟට තමුසෙලාට මේ වගේ මතයකුත් තියෙනවා, දෘෂ්ටිය. මොකද්ද? යම් කෙනෙක් රංගනේ යෙදිලා වේදිකාවට ඇවිල්ලා ඇත්තෙන් හෝ බොරුවෙන් හෝ ජනයාව හිනස්සයිද, ජනයාව රමණේ කරයිද, ඔහු කයබිදී මරණින් මතු පබාස කියන දිව්‍ය ලෝකෙ උපදිනවා. කියන ගාමිණී, ඒක ඊළඟට මිත්‍යා දෘෂ්ටිය කියනවා. ඊළඟට කියනවා, ගාමිණී මිත්‍යා දෘෂ්ටිකයාට ගති දෙකයි කියනවා තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටිකයාට එක්ක නිරේ, එක්ක තිරිසන් අපායේ. මං ඒකයි ඔය ලංකාවේ බුදුන් උපන්නා කියන ගැටේට අහුවෙන්න එපා කිව්වේ. එක්ක නිරේ, එක්ක තිරිසන් අපායේ, ওই දෙකෙන් එකකට යනවා ඒ මත දරන අය. ඒ ලංකාවේ බුදුන් උපන්නා, බුදුන් උපන්නා කියලාගෙන මහාචාර්යවරු වෙන්න පුළුවන්, යන්නේ නිරේ. එක්කෝ තිරිසං අපායේ. අරය උගත්තු අරය ඉංජිනේරු එක්ක, ඒ නිසා මේ අපි කියන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ මේකේ. මේක තියෙන බුදුරජාන් වහන්සේගේ වචනේ විතරයි. එතකොට දැන් මිනිස්සු ටික මොකවත් දන්නේ, "හා අපි දැනගෙන හිටියේ අපරාධය, අපි දඹදිවෙ ගියේ මෙහෙනි තියෙන්නේ" කියලා කතා කර කර ඉන්නේ. එක්ක නිරේ, එක්ක තිරසං අපේ. මේ තියෙන්නේ, "මිච්ඡා දිට්ඨිකස්ස කෝ 50න් ගාමිනී පුරිස පුග්ගලස්ස දින්නම් ගතිනම් අඤ්‍යතරං ගතින් වදාමි නිරයන් වා තිරච්ඡාන යෝනි වාති." ගාමිනී මිසදිටුවාට මරණින් මත්තේ උපත් දෙකයි තියෙන්නේ, එක්ක නිරේ, එහෙම නැත්නම් තිරසං අපායේ. ඒ කාලේ නම් මේ නළුවට බේරෙන්න භාග්‍යතුන් වහන්සේ හිටියා. ඊට පස්සේ මේ නළුව නළුකම අතෑරියා, හඬා වැටුණා. හඬා වැටිලා එතකොට හඬා වැටෙන එකට බුදුරජාන් වහන්සේ වදාළා, "ඕකනේ මං කිව්වේ ඔහෙට මේවා හඬපා කියලා." ඊට පස්සේ කිව්වා, "අනේ ස්වාමීනි, මට මේ නළුකම වැඩක් නෑ" කිව්වා.
මට පැවිද්ද දෙන්න කිව්වා කියලා ගිහි ජීවිතය අතෑරියා. අතෑරලා පැවිදි වුණා. පැවිදි වෙලා සැබෑවටම රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒකෙන් දැන් වර්තමාන මිනිස්සු ධාතුන් වහන්සේලා මා දිනවනේ නිසක ධාතු. නිසක ධාතු කියලා වන්දනා කරනවා. නිසක ධාතු කියන්නේ සැක ධාතු තියෙනවා. ඒ වගේ මේකෙත් තියෙනවා. මේ නිසක රහතුන්. එතකොට හැබෑවටම රහතුන් වෙච්චා. එතකොට දැන් බලන්න මේ තාලපුට භාගතුන් වහන්සේ ගාවට ආවේ නැත්තම් මේ නටගාමිණි භාගතුන් වහන්සේ ගාවට ආවේ නැත්තම් අර මතේ හිටෙන නිරේණියන්නේ. එතකොට බලන්න කොච්චරන මිනිස්සු ඒ වගේ සතර අපා ගත වෙනවා ඇද්ද? නිරේ යනවා ඇද්ද? වර්තමානේ නම් යන්නේ නිරේ. ඒක පැහැදිලි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔන්න භාවනා වැඩසටහන් තියෙනවා, අපේ පන්සලෙත් තියෙනවා, අසවල්න හාරු වෙන්න කියලා කියනවා. ඕගොල්ලන්ට වැරදි එක දැනගන්න මම තැනක් කියන්නම්. යම් තැනක ධර්මය අහන්න පුටු තියලා තියෙනවද සැකකරන්න? පුටුවල වාඩි වෙලා ධර්මය අහනවා කියන්නේම ධර්මයට අගෞරවය. එතන ධර්මයේ නැති නිසා ගැටලුවක් නැහැ. ධර්මයේ තියෙනවා නම් ධර්මයමයි සත්කාර සම්මාන කළ යුත්තේ. ධර්මයටමයි ගරු බුහුමන් කළ යුත්තේ. ධර්මයටමයි සත්කාර කළ යුත්තේ. ධර්මයේ කියන්නේ නැති තැන ඔක්කොම හෝල් එකේ පුටු තියලා ඕගොල්ලෝ පහසුවෙන් වාඩි වෙන්න කියනවා. මෙහි අටසිල් නැහැ කියනවා. ඕගොල්ලන්ට තුන් වේල හොඳට කාලා ඉන්න කියනවා. අපි කියන හැටියට ඕගොල්ලෝ මේක කරගෙන යන්න ඕගොල්ලෝ ඒකාන්තයෙන් මගපල් ලබනවා කියනවා. ඊට පස්සේ කවුරු හරි මේ වගේ මහා ඔලමොට්ටල වැඩ කර කර ජීවිතේ හිටපු ගෑණියෙක්ව පිරිමියෙක්ව S2 වහගෙන ටිකක් වෙලා ඉන්නකොට මෝහණයට පත් වෙනවා. මෝහණයට පත් වුණාට පස්සේ මෝහින් මුලා වෙලා ඔන්න ඇඟදී වෙනවා පේනවා. ඇට රැකිල්ල පේනවා. ඒක ගංගාවක් ගලනවා පේනවා. ඒක ඉර පායනවා පේනවා. හඳ බහිනවා පේනවා. ඔය මොනවා හරි මනෝ මෝහණයට පත් වෙච්ච කාරණයක් අරගෙන අත උස්සනවා. ස්වාමීනි මට අවබෝධ වුණා කියලා. ඊට පස්සේ යාට මයික් එක දෙනවා. එයා බොහොම පින් දීලා කියනවා මට මෙහෙම අවබෝධ වුණා. ඔබ මං හැමතැනම ගියා මට හම්බ වුණේ නේ ධර්මේ. මෙතනට ආවා මෙතනදී මට මං දහම දැක්කා. එතකොට අර උන්නාංශ කියනවා ආ දැක්කනි ඔන්න එක්කෙනෙක් මගපල ලැබුවා. එතකොට අනිත් අය ඇවිස්සිනවා ආ අර මේ රොසලින් මගපල ලැබුවා. රොසලින්ට මගපල ලබන්න පුළුවන් වුණා නම් මට මොකෝ බැරි. ඔන්න හිත ඇතුලෙන් ආයෙ ඇවිසිලා මෝහණයට පත් වෙනවා. මොහෙන් ධර්මයේ දන්නේත් නැහැ, මාර්ගයේ දන්නේත් නැහැ, ඵලයේ දන්නේත් නැහැ, සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද දන්නේත් නැහැ, කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතුරු වෙනවා අන් දෙකක් ආවා වගේ. ඒ කපල නවත්තන්නට බෑ. අන් දෙක ආවා වගේ. මේ වගේ රටාවක තමයි ඔය යන්නේ ලංකාවේ බුද්ධාගම භාග්‍යතුන් වහන්සේ උපන්නා කියන කාණ්ඩේ. ඉතින් ඒ නිසා එතකොට ඒ පිරිසට කුසල් ඕනේ නැහැ. අකුසල් ගැන දැනගන්න ඕනෙත් නැහැ. වීරිය ගන්න ඕනෙත් නැහැ. ප්‍රහාණය කරන හැටි දැනගන්න ඕනෙත් නැහැ. දැන් මේ ධර්මය එහෙම නෙමෙයි. ධර්මයේ කියනවා දැන් අපි ගත්තොත් මෙහෙට මෙන අය ගම්මු. ඕගොල්ලන්ගේ ජීවිත ගත්තොත් තරුණ කාලේ කෙලවරක් නැති අලකලංචි ඇති. කෙලවරක් නැති ප්‍රශ්න ඇති. අනාගතෙත් වෙන්න පුළුවන් සිහි බුද්ධියෙන් තොරව සිටියොත්. අනාගතෙත් අර්බුදය ඇති වෙන්න පුළුවන් සිහි බුද්ධියෙන් තොරව සිටියොත්. තියෙන ඒ නිසා දැන් අපි මේක තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි මේ මොකද්ද තේරුම් ගන්න ඕනේ තියෙන කාරණේ? අපට සුගතිය අපි මැරුණා කියලා වටේ මලමිනිය වටේ කට්ටිය එකතු වෙලා අනීමියා සුගතිය යන්න කිව්වට අපි සුගතිය යන්නේ නැහැ. පළවෙනි කාරණේ ඒක. අනීමියා සුගතිය යන්න කියලා කිව්වට කවුරුවත් අපි සුගතිය යන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිණී නෑ මේකට උපමාවකුත් කිව්වා බුදුරජාණන් වහන්සේ. මොකද්ද කිව්වේ? මහති පුතුසිල ලොකු ගලක්, ලොකු කල්ලු ගලක් ගැඹුරු ජලාශයකට දානවා.
ඒ කළුගල වටේ මිනිස්සු ඇවිල්ලා ඒ කළුගලට කතා කරනවා. අනේ භවත් කළුගල උඩට එන්න. ගොඩට එන්න. උඩට මතුවෙන්න. වෙරළට ගහන්න කියනවා. නමුත් මිනිස්සු කෝටි ගාණක් ඇවිල්ලා කිව්වත් වෙන්නේ නැහැ ඒක. බැස්සුත් බැස්සා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තව කෙනෙක් ඉන්නවා. ඒ කෙනා සතුන් මැරීමෙන් වැළකී වාසය කරනවා. දැන් අපි කියමු කෙනෙක් ඉන්නවා මේ ධර්ම මාර්ගය යන්න ඉස්සර වෙලා මේ ධර්මයේ මාර්ගයේ තේරෙන්න කලින් තමන් නොදැනුවත්කම නිසා කරුණ කියා දෙන්න කෙනෙක් නැති නිසා තමන්ගේ අතින් පව් කෙරිලා තමන්ගේ අතින් ගබ්සා වෙලා දරුවෝ නැසිලා මනුස්ස ඝාතන වෙලා ඕන දැන් ධර්මයේ ඇව්වට පස්සේ තමයි දන්නේ මේකේ බරපතල ක්‍රම. තමන්ගේ අතින් හොරකම් වෙලා ධර්මයේ අහුවට පස්සේ දන්නේ තමන්ගේ අතින් හොරකම් වෙලා. තමන් දන්නේ නැහැ හිතපු නැති තරුණ කාලේ වැරදි කාම සේවනේ යෙදිලා. තරුණ කාලේ වැරදි කාම සේවනේ යෙදිලා කාටවත් දැන් කියා ගන්නටත් බෑ ලැජ්ජයි. නමුත් පිටකෙනෙකුට කියන්න බෑ හිත ඇතුලේ වද දෙනවා. වෙන්න පුළුවන් මෙව්වා. වැරදි කාම සේවනේ යෙදිලා. බොරු කියලා කේලම් කියලා පරුස වචනත් කියලා හිස් වචනත් කියලා දැන් මෙතන කෙනෙක් එහෙම එන්න පුළුවන්. ඊළඟට අනුන් සතු දෙයට ආසා කර කර ඉන්න. ඊළඟට අන් අය කෙරේ කවුරු හරි කෙරේ ද්වේෂය ඇති කරගෙන ඉන්න. ඊළඟට මේ තමන් දැනුවත් නොවි මිසදිටුවක ඉන්න. ඔන්න ධර්මයේ අහන්න පටන් ගත්තට පස්සේ තමන් මේ ඔක්කොම අධර්මයයි කියලා ඉස්සලා තේරුම් ගන්න ඕනේ. ප්‍රාණඝාතය අධර්මය. සොරකම අධර්මය. වැරදිකාම සේවනේ අධර්මය. බොරු කීම අධර්මය. කේලම් කීම අධර්මය. පරුස වචන කීම අධර්මය. හිස් වචන කීම අධර්මය. අන්සතු දෙයට ආසා කිරීම අධර්මය. වෛර ක්‍රෝධ හිතේ තියාගෙන සිටීම අධර්මය. මිසදිටුව අධර්මය. දැන් මේ අධර්මයට තමන් හසුුණා කියලා තේරුනොත් තමන් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මම මේ අධර්මයේ අතාරිනවා. මම මේ අධර්මයේ අත්හරිනවා. මම මේ අධර්මයේ අත්හරිනවා කියලා හිතෙන් දැඩි වීරියක් ගන්න ඕනේ. අරගෙන ඊට පස්සේ තමන් ධර්මයේ පුරුදු කරන්න ඕනේ. මොකද්ද ධර්මයේ? ප්‍රාණඝාතයෙන් වැළකීම ධර්මයයි. සොරකමින් වැළකීම ධර්මයයි. වැරදිකාම සේවනයෙන් වැළකීම ධර්මයයි. බොරු කීමෙන් වැළකීම ධර්මයයි. කේලම් කීමෙන් වැළකීම ධර්මයයි. පරුස වචන කීමෙන් වැළකීම ධර්මයයි. හිස් වචන කීමෙන් වැළකීම ධර්මයයි. අන්සතු දෙයට ආසා නොකිරීම ධර්මයයි. මෛත්‍රියෙන් වාසය කිරීම ධර්මයයි. ඊළඟට මේ පින්පව් විශ්වාස කිරීම මව්පියන්වා පියා ඉන්නවා උපපාතික උපදිනවා සතර අපාය තේනවා නිරේ යනවා කර්මානුරූප විපාක තේනවා මේ ලෝකයේ ගැන අවබෝධ කරපු මේ බුදුරයන් වහන්සේලා දේශනා කරපු ධර්මයේ තියෙනවා කියලා තේරුම් ගැනීම ධර්මයයි. ධර්මයයි. ඔන්නේ ධර්මයට එනවා යා. ධර්මයට ආවට පස්සේ දැන් තමන්ට මතක් වෙනවා පරණ ජීවිතේ තමන්ගේ. තමන්ගේ අතීත ජීවිතේ මතක් වෙනවා. අමත ස්මරණේ නැති කරන්න බෑනේ. ස්මරණේ
මතක් වෙනවා. අනේ මගේ අතින් මෙහෙම වෙලා තියෙනවා නේද කියලා වරින් වර මතක් වෙනවා. ධර්මයට ආපු කෙනාට ඒක මතක් වෙනකොට එයා ඒක ගන්නෙ නැහැ. ධර්මයට ආපු එක්කෙනා ඒක මතක් වෙනකොට හිතනවා නෑ මම දැන් ඒක දුරු කරපු කෙනෙක්. මං අධර්මයේ අත්හරපු කෙනෙක්. අධර්මයේ දුරු කරපු කෙනෙක්. දැන් අපි කියමු හිතින් කියන ඔබ යති මෙහෙම සතුන් මෙරිලා තියෙනව නේද කියලා ඕම් මතක් වෙනවා. මතක් වෙනකොට හිත බය කරගන්නේ නෑ එයා. හිත බය කරගන්නේ නෑ. හිත බය කරගන්නේ නැතුව හිතනවා මගේ මේ ධර්මයේ මං දැන් ධර්මයට ඇවිල්ලා තියෙන්නේ ඒ අධර්මයේ දැම්මට නෑ. ඒක බොරු නෙමෙයිනේ. ධර්මයට ආවට පස්සේ අධර්මයේ නැතිකම නෑ. ඉස්සර හොරකම් කරපු එක්කෙනා දැන් හොරකම් කරන්නේ නෑ. දැන් මතක් වෙනවා කලින් මං හොරකම් කළා තියෙනවා නේ. කලින් හොරකම් කළා කියලා මතක් වෙද්දී හිතනවා නෑ. ඒ ඉස්සර දැන් මම අනුන් සතු කෙස් ගහක දෙයක් හොරකම් කරන්නේ නෑ. ඕන දැන් ධර්මයේ පිහිටනවා යා. අධර්මයට හිත නොයවා ධර්මයේ පිහිටනවා. ඊට පස්සේ මෙයාට මතක් වෙනවා කලින් වැරදිකාමසීවනේ යෙදිලා තියෙනවා. එක එක්කෙනා රවට්ටගෙන වැරදිකාමසීවනේ යෙදිලා තියෙනවා. එතකොට මෙයා කල්පනා කරනවා නෑ මම දැන් වැරදිකාමසීවනේ දෙන්නේ නෑ. ඒ අධර්මයේ මම ප්‍රහාණය කරලා තියෙන්නේ. එතකොට දැන් එයා ප්‍රහාණය කරපු එක ගැන හිතන්නේ පැමිණිච්ච ධර්මයේ හිතනවා. ඉස්සර බොරු කී කී හිටපු එක්කෙනා දැන් බොරු කියන්නේ. හිතනවා නෑ මම දැන් බොරුන් වැලකිච්ච කෙනෙක්. ඉස්සර කේලාම් කියපු කෙනා දැන් කේලාම් කියන්නේ. දැන් හිතනවා නෑ මං දැන් කේලමෙන් වැලකීලා තියෙන්නේ. ඉස්සර පරුස වචන කිය කී හිටපු කෙනා දැන් කියන්නේ. ඉස්සර හිස් වචන කිය කී හිටපු කෙනා විහිළුවෙන් තහලුවෙන් හිටපු කෙනා දැන් නෑ. මතක් වෙද්දි මං ඉස්සර ඔය දවසම නිකන් විහිළු කර කර හිටියා නේද? අනේ මොකද්ද මේ කරේ කියලා ඒක හිතන්නේ. මං ඒ අධර්මයේ අත්හැරලානේ ඉන්නේ කියලා පැමිණිච්ච ධර්මයේ හිතනවා. එතකොට යාගේ අතීතේ ඒ අතහැරපු එකක්. ඉස්සර අනුන් සතු දේවල් වලට ආශා කර කර හිටියා. දැන් දන්නව ආශා කරල වැඩන්නේ අනිත්‍ය කොහොමත් තමන් මෙරිලා යනවා කියලා. එතකොට ඒ අධර්මයට අධර්මයේ ආතරිනවා. ඉස්සර තරහෙන් හිටියා එක එක පුද්ගලයෝ ගැන. මෙයා මට මෙහෙම කළා, මෙයා මට මෙහෙම කළා, අසවලා මෙහෙම කළා, අසවලා මෙහෙම කළා. දැන් මතක් වෙදී හිතනවා නෑ සීල සත්‍යය සූපත් විත්වා කියලා හිතනවා අරක අතහැරලා. මේ විදියට කටයුතු කරාම එයාගේ සිත දස කුසලයේ පිහිටන්න ගන්නවා. කොමකට පිහිටන්නේ? දස කුසලයේ පිහිටන්න ගන්නවා. දස කුසලයේ පිහිටන්න ගත්තහම බුදුරජාණන් වහන්සේ වදාළ දැන් මේ දස කුසලයේ පිහිටා සිටින කෙනා මේ දස කුසල් අපි ඉගෙන ගන්න කාගෙන්ද? කවුද අපිට මේ දස කුසල් ගැන කියා දෙන්නේ? ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මම කිව්වේ ඒකයි පින්වත්නි. දැන් අපේ රටේ අපි පුංචි කාලේ බුද්ධං සරණං ගච්ඡාමි කීකේ කිව්වට සාරණි පිහිටියා නම් මේ කියපු අකුසල් වෙන්නේ නැහැ. අපි සාරණි පිහිටියා නම් මේ නැකත් කේන්දරේ බල බලා මේ විකාර කර කර ඉන්නේ නැහැ. සාරණි පිහිටියා නම් අපි මෙලොවත් හඳුනනවා, පරලොවත් හඳුනනවා. පරලෝ ජීවිතයේ මේ මරිලා මරිලා ගිහිලා මිනිස්සු උපදින තැන් ගැන අපි දැනගන්නවා. ඊළඟට මේ ලෝකේ මේ වගේ අමනුෂ්‍ය ලෝකක් තියෙන බව දැනගන්නවා. ධර්මයේ හරියට පිහිටියා නම් දෙවිවරුත් ඉන්නවා කියලා දැනගන්නවා. දිවි ලෝකෙත් දැනගන්නවා. ඇයි ධර්මයේ විස්තර වෙනවනේ ඔක්කොම. එතකොට අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් ධර්මයේ සරණ ගිහින් ඊට පස්සේ ශ්‍රාවක සංඝ රත්නේ සරණ ගිහින් දැන් බලන්න මම කිව්වේ ශ්‍රාවක සංඝ රත්නේ සරණ යෑම ගැන හරි අවබෝධයක් නොතිබුණොත් වෙන හානිය මෙතකයි කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ එක හරියට නොකළොත් ඔබට මම මේකේ හානිය කියන්නම්. මම කියවන්නේ මේ ලංකාවේ බුදුවරු පහළ වුණා කියලා දැන් මතයක් යනවා කියලා. ඔය මතේ පිළිගත්තු අයට වෙලා තියෙන දේ කියන්නම්. ඒ මතේ පිළි අරගෙන හුවා දක්ව ගිහිල්ලා
දැන් ඔන්නේ ලංකාවේ ඉතිහාසෙත් එක්ක ගැටුණා ඒ පිරිස. මොකද ඉතිහාසයේ තියෙනවා පැහැදිලිවම මිහිඳු මහරහතන් වහන්සේ තමයි ලංකාවට පොසොන් පෝය දවසේ ලංකාවට වැඩියේ. වැඩලා චූලහත්ති පද්මපම සූත්‍ර දේශනා කරලා ලංකාවේ රජුරෝ දෙවන පෑතිස් රජුරෝ තිසරණේ පිහිටවලා ඊට පස්සේ මේ ලංකාවාසීන්ට මේ ධර්ම මාර්ගය විවෘත කළා කියලා. ලංකාවේ බුදුන් උපන්නා කිව්වහම අර ඔක්කොම දැන් අයින් කරන්න වෙනවා. එතකොට කෙනෙක් ඇහුවා ඒ බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා නම් එතකොට මිහිඳු හාමුදුරුවෝ එයා ඔත්තුකාරයෙක් කිව්වා. ඔත්තුකාරයෙක් කිව්වා ධර්මාශෝක රජුරු ඔත්තු බලන් දෙව්වා කිව්වා ලංකාවට. දැන් මිනිස්සු තෙරුවන් සරණ ගියපු මිනිස්සු රහතුන් අඳුනන්නේ. තෙරුවන් සරණ ගියපු මිනිස්සු බුදුරජාණන් වහන්සේ අඳුනගන්න බැරි වුණා. ධර්මයේ අඳුනගන්න බැරි වුණා. රහතන් වහන්සේලා අඳුනගන්න බැරි වුණා. රහතන් වහන්සේලාට උත්තුකාරයෝ කියනවා. ඒකේ උගන්වනවා ලංකාව ආක්‍රමණය කරන්න හදලා හදලා ආක්‍රමණය කරගන්න බෑ. ඊට පස්සේ ධර්මාශෝක රජුරුව මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි ලංකාව ආක්‍රමණය කරගන්න බැරි මොකද? ලංකාව අල්ලගන්න උපායක් කියන්න. දැන් මේ රහතුන් තමයි රටවල් ආක්‍රමණය කරන්න උපාය කියන්නේ. එතකොට මිහිඳු මේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කියනවලු, ලංකාවේ තියෙන නංගන් ඒ ප්‍රදේශ ඔක්කොම අරගෙන දඹදිව දාලා මේ රටේ බුදුන් උපන්නා කියලා ඉන්දියාවට කියන්න, එතකොට අපිට ලංකාව අල්ලන්න පුළුවන්. මෙන්න රහතුන් වැටිච්ච තත්ත්වේ පුරෝහිතලා. එතකොට විලිලැජ්ජ නැතුව බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියපු මිනිස්සු මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේව පුරෝහිතයෙක් කළා. මිහිඳු මහරහතන් වහන්සේ ඔත්තුකාරයෙක් කළා. නැති වුණා තිසරණේ. තිසරණේම නැති වුණා. තිසරණේ නිකන් නැති වුණා නෙමේ, තිසරණේට ගරහනවා. දැන් තමන් දන්නෙත් නෑ ගරහනවා කියලා. දැක්කද මේ දෘෂ්ටියක් ගත්තාම තියෙන භයානකකම? මරණේ මත්තේ නිරයේ, එහෙම නැත්නම් තිරිසන් අපායේ. බේරන්ට බෑ, තමන් විහිං කරගන්නේ. ඉතින් මේකට අපිට අනුකම්පා හිතුණා. මොකද දැන් එක ගෙදරම රණ්ඩු. මොකද මේ මිසදිටු ගත්තේ වැඩිපුර ධර්මඥානයක් තියෙන අය නෙමෙයි. ධර්මයේ පැහැදිලිව දන්න අයත් නෙමෙයි. එක්ක ඔය තරුණ කාලේ මොනවහරි ඔය කොමියුනිස් මතවල ඉඳලා ඊට පස්සේ එක එක දේවල් විවේචනය කරගෙන ඒක උඹලට අපි ඔය කිව්වනේ දඹදිව යන්න එපා කියලා, දැන් ඔය කරගත්තේ එකම ගෙදර. ඔන්න තාත්තා ඒ මතේ. දරුවෝ ඉන්නව පින්පව් විශ්වාස කරන. දරුවෝ කියනවා තාත්තා එහෙම කියන්න එපා, ඕක වැරදි. එක බත් පිගාන දැන් ගෙදර හදාගෙන කාන්ට නැගී ඇතුළි රණ්ඩු. ඕම් මතවල විපාක. ඉතින් මේ නිසා මොකද වුනේ, බොහෝ දිනක් පව් කරගත්තා. දැන් බලන්න අහිමි වුණේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ සරණ නැති වුණා. ධර්මී සරණ නැති වුණා. ශ්‍රාවක සංඝයා සරණ යන්න උණිකි ඔත්තුකාරයෝ කියලා ගරහනෝ පුරෝහිතල කළා. කවුද මේ කරන්නේ? රහත් කියන පිරිසක්. තවත් මුලාවට පත් වුණා. ඒ නිසා මෝඩ මිනිස්සුන්ට අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක තැනක මක්කලී ගෝසාල ගැන, මහණෙනි මක්කලී ගෝසාල කියන්නේ මක්කලි ගෝසාල නීතිවාදියෙක්. නීතිවාදියක් කියලා කියන්නේ ඒකාන්තෙම මේක වෙනවා, අපිට වෙන විකල්පයක් විසඳුමක් නැහැ. ඒක නීතිවාදිකය. මක්කලි ගෝසාල නීතිවාදියෙක්. මක්කලි ගෝසාල කිව්ව උඹල කොච්චර ඔට්ටු වුණත් මේකට වැඩක් නැහැ. උඹල විමුක්තියට ඔට්ටු වෙන්න එපා. උඹල අනිවාර්යයෙන්ම 84,000 ආත්ම භව උපදින්න ඕනේ. ඊට පස්සේ මක්කලි ගෝසාල කිව්වා කන්දක් උඩට ගිහිල්ලා නූල් බෝලයක් අතට යන්න, ඒ නූලේ කෙළවර අතේ තියාගෙන බෝලේ ඈතට විසි කරපන් කිව්වා. නූල තියෙනකන් නූල් බෝලේ ගිහිල්ලා නවතිනවා. ඒ වගේ උඹලට නියම වෙච්ච උරුමයක් තියෙනවා.
අසුවහරදාක් උඹල උපදින්නුනේ ආත්ම බව. උඹලා අසුවහරදාක් ආත්ම ඉපදුනාට පස්සේ උසහායක් ගත්තා හෝ නැතා උඹලා නිවන් දකිනවා කිව්වා. මිනිස් විමුක්තිය අතහැරියා. විමුක්තියට උත්සාහ කිරීම, විමුක්තිය සෙවීම, ගවේෂණය කිරීම, වීරිය කිරීම අතහැරියා. බුදුරජාණන් වහන්සේ වදාලා මේකනම් කෙවුලික් කිව්වා. කෙවුල කියන්නේ මාළු අල්ලන මිනිහට. මේක ඇටෙව්වා කිව්වා කෙමනක්. කෙමන කියලා කියන්නේ පින්වතුනි ඒ කට විශාලයි, ඇතුළට ගියාම හිර වෙනවා. කෙමනට කිව්වා මක්කලි ගෝසාල කියන්නේ මිනිස් කෙමනක් කිව්වා භාග්‍යතුන් වහන්සේ. මිනිස්යන්ව හොඳට අල්ල ගන්නවා කිව්වා මේකෙන්. ආය ගැලවෙන්න බෑ කිව්වා. ආන් ඒ වගේ තමයි ලංකාවේ බුදුන් උපන්නා කියන එකේනත් මිනිස් කෙමනක්. මිනිස්යව අල්ල ගන්නවා ඒ ගැටේට. අල්ලගත්තට පස්සේ මිනිස්යාගෙන් ආර්යෝපවාද වචන පිට වෙනවා. ආර්යෝපවාද කෙරෙනවා. කෙරුණාට පස්සේ තිසරණී පිටන්නේ. තිසරණී මුලා වෙනවා. අවබෝධි මුලා වෙනවා. ඊට පස්සේ මගපල දෙනවා කියලා කියනවා තනිකර මෝහණී. මෝහණීමයි. මම මෝහණී හොඳට අධ්‍යයනය කරපු කෙනෙක්. මෝහණීමයි ඔය. ඊට පස්සේ මොකද වෙන්නේ? මෝහණයට පත් වෙලා තමන් තමන්වම මෝහණය කරගෙන තමන් මුලා වෙලා යථාභූත ඥාණයෙන් ඈත් වෙලා අන්තිමට තිසරණිය අතහැරලා සතර අපායට මිනිසුන් පෙළ ගැහෙනවා. පෝලිමට පෙළ ගැහෙනවා සතර අපායට. මේන් භයානක தත්ත්වේ. මේ වර්තමාන தත්ත්වේ මම මේ කියන්නේ. හඳුනගන්න ධර්මයේ කියනවා කියලා පුටු උඩ වාඩි වෙලා භාවනා කරන්න දෙන්න බිම වාඩි වෙන්න එපා, මොන බොරුද බිම වැඳගෙන ඉන්න එපා කියලා කියනවනම් ළඟට යන්න එපා. මිත්‍යා දෘෂ්ටිය කඳුන ගන්න. බංකුවක් දුන්නා නම් කමන්නේ නැහැ. උස ආසනයක ධර්මදේශකයන් ඉඳලා. එහෙම නෙමෙයි දැන් යන්නේ. දේශනාවේ තියෙනවනේ. විමතිව උඩින්ද සිට නාසන්නේ. උඩකන් ඉඳලා අහන්නත් එපා කියනවා. ඔය ලොවඩ සංග්‍රහම තියෙන පැරණි අටුවාවල තියෙන විස්තරනේ සිංහල පරිවර්තනේ. එතකොට බලන්න ඒ වගේ කියලා ගිලන් වෙච්ච කෙනෙක් පුටුවක වාඩි වෙලා ඉන්න කතාවක් නෙමෙයි මේ කියන්නේ. හෝල් එකේම පුටු දාලා වාඩි කරලා භාවනාව දෙනවා මිසදිටුව. එතන ඉඳලම වත්පිළිවෙත් නැහැ. මොකද පින්වත්නි දැන් බිම වාඩි වෙලා ධර්මය අහනවා කියන්නේ වතක්. ධර්මයට ගෞරව කිරීමේ වතක්. වත බිඳගෙන කරන්න යන්නේ. මිනිස්සු වත් පිළිවෙත් දන්නේ නැහනේ. ඊට පස්සේ කියනවා අපි නම් වන්දනා ගමන් ගියේ නැහනේ. අපි ඔය ධාතු වන්දින්න ගියේ නැහැ. අපි දම්බදී වන්දින්න ගියේ නැහැ. මේ රාගදේශම නැති කරන්න විතරයි මේකේ තියෙන්නේ. මේක කරගත්තම අපි නිදහස් කියනවා. මෝඩ මිනිස්සුන්ගේ මෝඩකමට හොඳට සෙට් වෙනවා. ඉතින් ඒ නිසා අන්තිමට මොකද වෙන්නේ? මුලාවෙන් මුලාවටම පත් වෙලා යනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේකේ වදාලා දස කුසලේ පීඨන හැටි දැන් මම ඔබට දස කුසලේ පීඨන හැටි කිව්වා. වීරිය ගන්න ඕනේ. ත්‍රිවිධ රත්නයේ සරණ යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සරණ යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන සරණ යන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ගාමිණීගෙන් අහනවා, ගාමිණී ඔය වගේ දස කුසලේ පිහිටපු කෙනෙකුගේ මළගම, එයාගේ මළමිණිය තියාගෙන වටේට මිනිස්සු එකතු වෙලා හිට මහජනකාය ඇවිදිල්ල, මහජනකාය ඇවිදිල්ල ආයාචනා කරනවා, අනේ මේ මැරිච්ච කෙනා නිරේඵල. දැන් සාමාන්‍ය නිකන් හිතන්නේ නිකම් මල්ලගමක මිනිසෙකුට අපි කිව්වනම් මෙයා නම් අපා යන්න ඕනේ කියලා මිනිස්සු එක්ක තුල අපිට ගහන්නේ නැද්ද? ඇයි මිනිස්සු හිතන්නේ මෙයා සුගතිය යන්න ඕනේ කියලාම කියන්න ඕනේ කියලා? අපි කියමු බුදුරජාණන් වහන්සේ වදාලා අර මිනිස්යාට කියනවා පිරිස එකතු වෙලා වට කරගෙන, අනේ මෙයා
නිරේ පල. ගාමිණීගේ ගහනව ගාමිණී මේ පුද්ගලයා නිරේ යයිද මේ අනිත්‍යයි කියන වචනෙට. මහාජනයා එකතු වෙලා කියන වචනේ හේතුවෙන් මේ මැරිල පලච්ච කෙනා නිරේ යයිද කියලා ඇහුවා. යන්නේ කිව්වා. උපමාවක් ඒක ගාමිණී මේ වගේ එකක් කිව්වා. සප්පි කුම්බං, සප්පි කියන්නේ ගිතෙල්, කුම්භ කියන්නේ කලී. ගිතෙල් කලී හෝ තෙල් කලී හෝ ගැඹුරු ජලාශයකට ඕගා හිටව, ගැඹුරු ජලාශයකට බස්සලා බිඳිනවා. බින්දට පස්සේ කලී, මැටි කලී වලන් ටික යටට යනවා. අර ගිතෙල් එහෙම නැත්තම් තෙල් ජලයෙන් උඩට එනවා. එතකොට මිනිස්සු වටේට ඉන්නවා, ජලාසි වටේ ඉඳලා අර තෙලට කියනවා අනේ තෙල නැත්තං අනේ ගිතෙල යටට බහින්ද, වැඳගෙන ආයාචනා කරනවා යටට බහින්ද, යට අතට යන්ට, අදෝ ගච්ඡ යට අතට යන්ට කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිණී අර උඩට මතුවෙන තෙලට සමස්ත ජනකාය එකතු වෙලා යටට යන්ට යටට යන්ට කිව්වට ගිලිනවාද තෙල? ජනයාගේ වචනේ හේතුවෙන් ඒ තෙල යටට බහිද? නෑ ස්වාමීනි කිව්වා. ආන් ඒ වගේ කිව්වා. දස කුසලී මනාකොට පිහිටපු කෙනාට මිනිස්සු එකතු වෙලා නිරේ යන්න කිව්වට නිරේ යන්නේ නෑ කිව්වා. දෙවියන් අතරට යනවා කිව්වා. එහෙනම් මතක තියාගන්න, ඔබ දෙවියන් අතරට යතොත් දෙවියන් අතරට යන්න උවමනා කරන දේ තියෙන්නේ ඔබ ළඟ. ඔබ නිරේ යතොත් නිරේට යන්න ඕනෑ දේ තියෙන්නේත් ඔබ ළඟ. එහෙනම් ඔබ ළඟ තියෙනවා නම් නිරේ යන්න ඕනෑ දේවල් වහාම අයින් කරගන්න, වහා අත්තරින්ද. නිරේ ආයුතු දේවල් ළඟ තිබේ නම් වහා අත්තරින්ද. ඊළඟට දෙවියන් අතරට යන්න තියෙනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා, සචේ භායසි දුක්ඛස්ස, දුකට බය නම්, ඉතින් දුකට බය නම් සචේවෝ දුක්ඛ මප්පියං, නුඹලාට දුක අප්‍රිය නම් මාකත්ත පාපකං කම්මං, පව්කම් විතරක් කරන්ට එපා, ආවීවා යදිවා රහු රහස කරන්ටත් එපා, එලිපිට කරන්ටත් එපා. රහසෙත් එපා එලිපිටත් එපා කිව්වා. එතකොට බලන්ට මේකේ නිරේ හෝ සුගතිය හෝ තීරණය වෙන්නේ අපේ වචනෙන් නෙමෙයි. නිරේ හෝ සුගතිය උදේ තීරණ, දැන් මම කිව්වොත් අනේ ඔය අම්මා සුගතියේ උපදින්න, උපදින්නේ එහෙම. අනේ ඔයා නිරේම යන්න ඕනේ, නිරියන්නේ එහෙම. ඒකේ අපි ඒක තේරෙම මොකද්ද? අනිත් අයගේ වචනේ මත නෙමෙයි දෙවියන් අතර යෑම හෝ නිරේ යෑම තියෙන්නේ, තමන්ගේ ක්‍රියාව මත. දැන් බලන්න කොච්චර පැහැදිලිද කියලා. ඒ නිසා මේ තමන්ට ඕනේ නම් සුගතිය යන්න, දස අකුසල් දුරු කරන්න, මේ කියාපු දේවල් ප්‍රාණඝාත දුරු කරන්න, හොරකම දුරු කරන්න, වර්ධිකාම සේවනි දුරු කරන්න, බොරු කීම දුරු කරන්න, කේලාම් කීම දුරු කරන්න, පරුසෝචන හිස් වචන දුරු කරන්න, අන්සතු දේවයට ආසා කිරීම දුරු කරන්න, වෛරතරහ ක්‍රෝධ දුරු කරන්න, ඊළඟට මිසදිටුව දුරු කරන්න, ඊළඟට පුරුදු කරන්න සතුන් මැරීමෙන් වැළකීම පුරුදු කරන්න, සොරකමින් වැළකීම පුරුදු කරන්න, වැරදිකාම සේවනයෙන් වැළකීම පුරුදු කරන්න, බොරුකීමෙන් වැළකීම පුරුදු කරන්න, කේලම් නොකීම පුරුදු කරන්න, පරුස වචනයෙන් වැළකීම පුරුදු කරන්න, හිස් වචන කියන්නේ නැතුව සිටීම පුරුදු කරන්න, අන්සතු දෙයට ආස කරන්නේ නැතුව ඉන්න, මෛත්‍රිය පුරුදු කරන්න, සම්මාදිට්ඨිය යුක්ත වෙන්න,
ඒකේ විපාකය මොකක්ද? දෙවියන් අතරට යනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපිට මේක කොච්චර ගැඹුරින් විස්තර කරලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සද්ධා. සද්ධා කිව්වේ සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදා ගැනීම. ඒ බුදු ගුණ අදා ගැනීම. ඊළඟට දැන් මේ බුදුරජාණන් වහන්සේ තමයි අපිට මෛත්‍රිය කියලා දුන්නේ. වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා. දැන් මේ කාලේ උගන්වන වෙන මෛත්‍රියක් ආර්ය මෛත්‍රී භාවනාව කියලා. සෝතාපන්න වීමෙන් සුවපත් වෙත්වා, සකදාගාම. එහෙම බුද්ධ වචනයක් නැහැ. එහෙම මෛත්‍රී භාවනාව බුද්ධ දේශනාව උගන්වලා නැහැ. සෝතාපන්න වීමෙන් සුවපත් වෙත්වා, සකදාගාමී වීමෙන් සුවපත් වෙත්වා, අනාගාමී වීමෙන් සුවපත් වෙත්වා, රහත් වීමෙන් සුවපත් වෙත්වා කියලා බුද්ධ දේශනාවක් නැහැ. එහෙමනම් ඒක මේ පිරිසක් විසින් හිතාමත හදාගත්තු કૃතිම එකක්. බුද්ධ දේශනාවේ තියෙනවා පටිගස්ස පහනාය මෙත්තා භාවීතබ්බා. පටිගය තරහ දුරු කිරීමට මෙත්සිත වැඩි යුතුයි. ඊළඟට අංගුතර නිකාය පැහැදිලිම තියෙනවා මේ සත්ත අවීරා හොන්තු, අභ්‍යාපජ්ජා හොන්තු, අනිගා හොන්තු කියලා මේ පැහැදිලිම බුද්ධ වචනේ තියෙනවා. මේ සත්‍ය වෛර නැත්තෝ විත්වා, තරහ නැත්තෝ විත්වා, දුක් පීඩා නැත්තෝ විත්වා කියලා දේශනාව තියෙනවා. එතකොට දැන් මිනිසුන්ගේ හිතේ පැහැදීම තියෙන්න ඕනේ බුද්ධ වචනේ ගැන. සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදාහගනි. අදාහගත්තේ නැති වුණාට පස්සේ තමන්ගේ ටෙක්නික් කියනවා. තමන්ගේ සිස්ටම් කියනවා භාවනා හැටියට. එතකොට බුද්ධ දේශනාව නැහැ. මේකේ බුද්ධ දේශනාව අදාහගෙන ඉන්නේ තමයි ශ්‍රද්ධාව. සද්ධා, ඊළඟට සීල. දැන් ඔය සීලේ කිව්වේ සද්ධා සීල. ශ්‍රුත, ශ්‍රුත තමයි දැන් අපි මේ ලබන්නේ, ඇසීමෙන් ලබන දහම් දැනුම ශ්‍රුත. ඊළඟට ත්‍යාග. ත්‍යාග කියන්නේ දාන දෙන්න පුරුදු වීම. පඤ්ඤා කිව්වේ නුවණින් විමසීම. නුවණින් විමසීම. එතකොට මේ නුවණින් විමසීම කියලා කියන්නේ අනිත්‍ය දේ අනිත්‍යයි කියලා, දුක් දේ දුකයි කියලා, අනාත්ම දේ අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් විමසීම. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් විමසන්ට පුරුදු වුණාම එයාට මේ පැහැදිලිව මේ නොන, ඒ කියන්නේ මේ සංස්කාරයන්ගේ අනිත්‍ය බව, අතීතයේ තිබිච්ච දේවල් අනිත්‍යයි, මේ අපි මේ වර්තමානයේ ගත කරන මේවත් ස්ථිර නැන්නේ, අනිත්‍යයිනේ. එතකොට අනාගතෙත් අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ අනිත්‍ය දේවල් වල තියෙන ලක්ෂණේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, අතීතයට ගියපු දේ, අතීතයට ගියපු දේට කියන්නේ අතීතං විපරිණතං. අතීතයට ගියපු දේ වෙනස් වීමටපත් උනා. ජාතං පාති භූතං, හට අරගෙන පහළ වෙලා වෙනස් වීමටපත් උනා. අතීතං විපරිණතං, වෙනස් වීමටපත් උනා. අනාගතයේ විස්තර කරලා තියෙන්නේ අජාතං අපාති භූතං, හට අරගෙන පහළ වෙලා නැහැ. අතීතයේ තියෙන්නේ අතීතං නිරුද්ධං විපරිණතං, වර්තමානයේ ජාතං පා. ඒ කියන්නේ වර්තමානයේ කියලා අපි කියන්නේ සම්මුතියක්. වර්තමාන කියන්නේ ජාතම් පාතු භූතං, හට අරගෙන පහළ වෙලා තියෙන අවස්ථාව වර්තමානයි. අතීතය කියන්නේ අතීතං නිරුද්ධං විපරිණතං, අතීතයට ගියා නිරුද්ධ වුණා වෙනස් වෙලා ගියා. අනාගතයට කියන්නේ අජාතං අපාතු භූතං, අනාගතය කියන්නේ පහළ වෙලා නැහැ. එතකොට ඒකේ ලක්ෂණය මොකද්ද? නැති වෙලා යෑම, අනිත්‍ය වීම. එතකොට මේ සම්බන්ධයෙන් ධර්මයේ තුලින් කල්පනා කරන්න විග්‍රහ කළ කත්තුත් යාට ප්‍රඥාව තිබේ. එතකොට ඒවට කියන්නේ ධර්මයේ සීක බල කියලා. සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඉතින් පින්වත්නි, මෙව්වා අනේ මට සද්දා වැඩේවා වැඩේවා කිව්වට ඇති වෙන්නේ නැහැ. අනේ මං සිල්වත් වේවා වේවා කිව්වට සිල්වත් වෙන්නේ නැහැ. වීරිය කරන්නම ඕනේ. ඉන්ද්‍රිය සංවරයේ යෙදෙන්නම ඕනේ. වීරිය සත්පුරුෂ ආශ්‍රය තියෙන්නම ඕනේ.
අසත්පුරුෂ ආශ්‍රයට ගියොත් නම් දුස්සීල වෙනවා කියන එක සුළු දෙයක්. ඇයි බුදුරජාණන් වහන්සේ මේ නටගාමිනී සූත්‍රය කියන්නේ? රාගයට බැඳිච්ච කෙනා සත්‍ය වාසය කරන රාගයට බැඳුණු සිතින්. ඉතින් සරාගී දර්ශනයක් ආපු ගමන් ඇදිලා යනවා. සත්‍ය වාසය කරන දේශයට බැඳුණු සිතින්. ද්වේෂයෙන් යුක්ත දර්ශනයක් දැක ගමන් ඇදිලා යනවා. සත්‍ය වාසය කරන මෝහයට බැඳුණු සිතින්. මෝහණීය දර්ශනයක් දැක ගමන් ඇදිලා යනවා. ඉතින් කවුරු හරි ඉව පෙන්නුවොත් අකුසල්. ඒ නිසා මේ විදිහට තේරුම් ගන්න. එතකොට දැන් හිතන්න, ප්‍රාර්ථනාවෙන් දිව්‍ය ලෝක යන්නේත් නැහැ. ප්‍රාර්ථනාවෙන් නිරය යන්නේත් නැහැ. අන් අයගේ ඉල්ලීම මත සුගතිය යන්නේ නැහැ. අන් අයගේ ඉල්ලීම මත නිරය යන්නේ නැහැ. තමන්ගේම ක්‍රියාවෙන් තමන්ගේ සුගතිය තියෙන්නේ, තමන්ගේම ක්‍රියාවෙන් නිරේ උපත තියෙන්නේ. ඒ නිසා මේ බලන්න කොච්චර පැහැදිලිද, මොනතරම් පැහැදිලිද, ඉර හඳ වගේ පැහැදිලි. ඉතින් ඒ නිසා අපිට මේ උතුම් නිර්මල ධර්මයේ පුරුදු කරගෙන අකුසල් බැහැර කරලා කුසලයේ පිහිටවාගෙන අපිට මේ ජීවිතේ වාසනාවන්ත කරගන්න ලැබේවා. සාදු සාදු සාදු. දම් සිහනද